නෙත් අසපුව අයිබවන් හැම දිනටම අපි සූදානම් වෙන්නේ සුපුරුදු ලෙස මේ සෙනසුරාදා සතියන්ත දවසේ සෙනසුරාදා සිටනේ අසපුව ආරම්භ කරන්නට අපි දන්නවා බොහෝ දෙනෙක් බොහොම උනන්දුවෙන් බොහොම ගෞරවයෙන් නෙත් වටා එක රාශී වෙන්නේ යහපත් අර්ථවත් වටිනාම දායාදේ ලබන්නට. ඒ වටිනාම දායාදය වෙන දෙයක් නිසා නොවේ, උතුම් වූ ධර්මය නිසාම. ඒ සම්බුද්ධ ශාසනයේ ඉන්න අපට වටිනාම දේ හැටියට අපිට ලැබෙන්නේ නෙත් ඔස්සේ. ඒ නිසාවෙන්ම ලංකාවේ පමණක් නොවේ, ලංකාවෙන් පිට ඉන්න අපේ ඇත්තෝ, විදේශගත අපේ ශ්‍රාවක ප්‍රජාව සෙනසුරාදා සිටනේත් අසුපෙන් ඒ දහන් දැනුම උපයෝගී කරගෙන ජීවිතේ සාරවත් කරගෙන ධර්ම අවබෝධය කරා ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්නට මේ වැඩසටහන හේතුවක් කරගෙන තිබේ. අදත් ධර්ම දේශනාව තුළ, ඒ වගේම ධර්ම සාකච්ඡාව තුළ ඒ උතුම් දායාදය ඔබට සමීප කරවන්නට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක අපි ආරාධනා කළේ පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේව පිළිගෙන ආරාධනා කරනවා අද දවසේ සෙනසුරාදා සිටනේත් අසපුවේ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සත් ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් සෙනසුරාදා සිටනේ තසපුවට ඉතාම ශ්‍රද්ධාවෙන් ඔයත් කවුරුත් මේ සූදානම් වෙලා ඉන්නේ ධර්මාවබෝධය පිණිස ඒකායන ඉලක්ක තියාගෙන කියලා අපි දන්නවා. පින්වත්නි, අද දායකත්වයට පොල්ගහවෙල බන්දාව ජම්බුගහ මුලවත්ත 59 න් එක ලිපිණේ පදිංචි තිලකා ඥානවති හේරත් මහත්මියත් KVN ආනන්ද ඇතුළු ඒ පින්වත් පිරිස විසින් දායකත්වයට එකතු වෙනවා. ඉතින් ඒ සියලුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනා සත් අරමුණු සඵල වෙන්න අපි මෙත් සිතින් ආශිර්වාද කරමින් අද සිටනේ තසපුවේ පළවෙනි හෝරාවට අපි මාතෘකා කරගන්න කල්පනා කරපු දේශනාව මොකද්ද කියලා ඔබට මතක් කරන්න. පින්වත්නි, සංයුතනිකායේ 5:1 කියන පොත් වහන්සේට අයත් අවිජ්ජා සූත්‍රය ඇසුරින් වෙනදා අපි ඔබට මතක් කරනවා සූත්‍රයක පොඩි කොටසක් සාකච්ඡාවට ගන්න කියලා. අදත් ඒ වගේම වැඩක් තමයි. කියන්නේ අවිජ්ජා සූත්‍රයම නෙමෙයි, අවිජ්ජා සූත්‍රේ කොටසක් අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, සමහර වෙලාවට මම මේ මාතෘකා කරගන්න සූත්‍රවල නම් ඇතැම් අය ඒ දේශනා තවත් අන්තර්ජාලය තුල තියෙනවද කියලා බලන්නේ ඒ සූත්‍රේ නම පරීක්ෂා කරනවා. සමහරලාට YouTube වගේ දේශන එකතු වෙච්ච අන්තර්ජාලයේ යම් තැන්වල මේක පරීක්ෂා කරනකොට ඒ සූත්‍රයට අදාළ තවත් දේශකයන් වහන්සේලාගේ දේශනා සමහරලාට මුණ ගැහෙනවා. සමහරලාට උන්වහන්සේලාගේ ආරාමයක හිම විස්තර කරපු දේශන, ඒව පැය එකමාර දෙක හිම දීර්ඝව කරපු දේශන තියෙනවා. එතකොට මේ එහෙම බලනකොට මට ඇතැම් වෙලාවට දුරකතනින් කතා කරලා කියපු තැන් තියෙනවා. සයින්හන්ස උභහන්ස මේ සිටනේ තසපුවේදී අසවල් සූත්‍රය කළා. ඒ සූත්‍රයේ තවත් කරුණු ඊට වැඩිය තියෙනව නේද? මේ මෙන්න මේ ස්වාමීන් වහන්සේගේ දේශනයක් තියෙනවා ඒ සූත්‍රෙම. හැබැයි ඔය උභහන්සේ කිව්ව ටිකට වඩා තව සූත්‍රයේ තව කරුණු ඉතුරු ඉන්නේ කියලා. ඉතින් ඒකට හේතුවම අපි හැමදාමත් මතක් කරන එක තේරුම් නොගැනීමක් එතන තියෙන්නේ. අපි මුළු සූත්‍රයේ කතා කරන්න මේ පැයක හෝරාව අපිට මදි නිසා අපි සූත්‍රයෙන් කොටසක් විතරයි සාකච්ඡා කරන්නේ. ඒක නිසා සූත්‍රයක අදාළ එක වාක්‍යයක් අරගෙන අපි කතා කරන නිසා මේ දේශනාවේ මාතෘකාව අවිජ්ජා සූත්‍ර වෙන්නේ. අද මේ දේශනාවේ මාතෘකාව වෙන්නේ
විජ්ජාගතස්ස භික්කවේ විදස්සුනෝ සම්මාදිට්ටි පහෝති කියන කාරණේ. ඒ තමයි විද්‍යාව උපද්දගත් ප්‍රඥාවන්තයට සම්මාදිට්ටි උපදිනවා. මෙන්න මේ උතුම් කරුණ අපි අද කොහොමද මේක වෙන්නේ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි, බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උනන්දුවෙන් ඉගෙන ගන්න පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒක අපි දැක්ක පහුගිය කාලේ මේ ඔය නිවන අරමුණු කරගෙන ගැඹුරු ධර්මයේ සොයමින් ධර්ම අවබෝධය කරන්න ඕනේ කියන ඉලක්කයක් හැදිච්ච පිරිසක් ලංකාවේ බහුතරයක් හැදුනා. හැබැයි අද වෙනකොට ඒ එක එක අය තම තමන් වෙන් කරගත්තු ස්වාමීන් වහන්සේලා නිසා මම බණ අහන්නේ මෙන්න මේ හාමුදුරුවන්ගේ කියලා වෙන් කරගත්තු වෙන් කෙරිල්ලක් එක්ක මේ වෙනකොට අපේ හාමුදුරුවෝ හරි අනිත් අය අතර මෙහෙම වැරදි කියලා තර්ක විතර්ක පිරිලා අද ලංකාව අනිත් රටවල් ඔක්කොම එක්ක බලනකොට හාත්පසින් මහ පුදුම පහලකට වැටිලා තියෙනවා කියලා පේනවා. කිසිම ආගමක නැති විදිහට තමන්ගෙම ශාසනය තුල මේ ඉන්න ගෞරවනීය සංඝයාට ගරහා කරන ශ්‍රාවක ගිහි පිරිසක් ලංකාවේ තරම් කිසිම රටක නැහැ. ඒක අපි හරියට අත්දකිනවා. ඔබ දන්නවා පින්වත්නි, මේ රටේ පූජ්‍ය පක්ෂය පූජක පක්ෂය කියලා දෙපිරිසක් ගැන. පූජ්‍ය පක්ෂය කියලා කියන්නේ වැඳුම් ලබන්න සාමාන්‍යයෙන් දැන් සමහර වෙලාවට දෙවියන්ගෙන් පවා පූජ්‍ය කියන උත්තමය වැඳුම් ලබනවා. හැබැයි පූජක කියන්නේ දෙවියන්ට වැඳුම් කරනවා. පූජ්‍ය පක්ෂේ කවදාකවත් දෙවියන්ට වැඳුම් කරන්නේ නැහැ. පූජක පක්ෂය දෙවියන්ට වැඳුම් කරනවා. දැන් අපි ඇතැම් ආගමක ගත්තොත් සමහර තියනවා දේව පූජා, දේව මෙහෙයන්, දෙවියන් වෙනුවෙන් කරන යම් යම් සත්කාර. ඒවට මැදිහත් වෙන්නේ ඒ ආගමේ පූජක පිරිස. ඒ ඇත්ත එකතු වෙලා තමන්ගේ ආගමේ ඒ ගරු කරන දෙවියන්ට පුද සත්කාර පූජාවන් පවත්වනවා. එතකොට පින්වත්නි, එයා ඉති වෙන්නේ පූජ්‍ය පක්ෂයට නෙමෙයි පූජක පක්ෂයට කියලා ඔබ තේරුම් ගන්න. මේ දෙගොල්ල අතර තියෙන වෙනස ඔන්න ඕකයි. ඉතින් එතකොට දැන් හාමුදුරු කෙනෙකුත් සිවුරු දාගෙන දේවාලවල සමහරලාවට දෙවියන්ට වැඳුම් පිදුම් සත්කාර පූජා සත් නොයෙක් දෙයක් කරනවා නම් ඒ හාමුදුරු පූජ්‍ය පක්ෂයටයි තියෙන්නේ. ඒ හාමුදුරු පූජක කෙනෙක්. ඉතින් එතකොට දැන් පූජක කෙනෙකුටත් වඩා පූජ්‍ය කෙනෙක් වැඳුම් ලබන්නේක්නේ. මේ බෞද්ධයන්ට ඉන්නේ පූජකයෝ නෙමේ ඇත්තටම පූජ්‍ය පක්ෂයක්. එහෙම පූජ්‍ය පක්ෂයක් ඉඳලත් බෞද්ධ බහුතරයක් පින්වත්නි තමන්ගේ ගරු කරන්න ඉන්න මේ පූජ්‍ය පක්ෂයට ගරහා කරන තරමට බැලනකොට පූජක ඇත්තන්ටවත් ඒ ඇත්තන්ගේ ශ්‍රාවකයෝ ඒ ආගම්වල එච්චර බණින්නේ ගරහා කරන්නේ නැහැ. දැන් නිවන ගැන කතා කරන පිරිස වුණත් දෙකට බෙදිලා හාමුදුරුවරු වෙන් කරගෙන තමන්ගේ පිළිගත්තු දේශකයන් වහන්සේගේ කරුණවලට ප්‍රතිවිරුද්ධව කතා කරන ස්වාමින්වහන්සේලා වෙනුවෙන් පුදුමාකාර ගරහා කිරීම කර කර මේ රට ඇතුලේ දැන් වාද විවාද තර්ක විතර්ක පිරීලා. ඉතින් අපි සමහරලාට ඔබට ධර්මයේ අධර්මයේ වෙන් කරලා තේරුම් කරලා දෙන්න එහෙම ගරහා කර කර වාද විවාද හදාගන්න නෙමෙයි. එතන හිත වැඩෙන්නේ නැහැ, හිත පිරිහෙනවා. මම ඔබට එක්තරා සිද්ධියක් මතක් කරලා දෙන්නම් පින්වත්නි. කක්කුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔබ දන්නවා මේ අපේ මුගලන් මහරහතන් වහන්සේව. උන්වහන්සේ එදා දුසී කියන මාර්යා වෙලා ඉපදිලා හිටියේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ඒ ආත්මේ දුසී කියන මාර්යා. දැන් ඔතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ පින්වත්නි දුසී මාර්යා වෙලා ඉන්නකොට දුසී මාර්යාට ඕනකමක් ඇවිත් තියෙනවා ස්වාමින්වහන්සේලාගේ සම්පූර්ණ හිත විසිරොල්ල දාන්න. දැන් මෙයා මේකට හදපු සැලැස්ම තමයි ගමේ මිනිස්සුන්ට වැහිලා සම්පූර්ණ මාර්යා වැහුණා කියලා කියන්නේ. ගමේ මිනිස්සු කොහොම හසුරුවනවා දැන් මාර්යා වැහුණා කියන්නේ මේ හැමෝගෙම ඇඟට වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. මාර්යාට ඕන විදියට සියලු මිනිස්සුන්ගේ මානසිකත්වය සම්පූර්ණ හසුරුවනවා. දැන් මොකද උනේ, මේ කිසිම වැරැද්දක් කරන්නේ නැතු මේ ස්වාමීන් වහන්සේලා බොහොම පාඩුවේ හොඳට ඉන්නකොට හැම තැනම මේ මිනිස්සු හාමුදුරුවරුන්ට නොයෙක් විදිහට ගරහා කර කර බනිනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලාට හැම තැනම ඇහෙන්නේ මිනිස්සු මේ හිතාගන්න බෑ මොකද මේ හැම තැනම බනිනවා බනිනවා කිසිම දෙයක් කරන්නේ නැතුව නිකන් කාලා කන්නේ මුන් මේ කිසිම වැඩක් කරන්නේ නැහැ දානි ගන්න විතරක් ඔය මේ අපි අතරට එනවා මෙහෙමයි කිය කිය
ඇයි අතප්පයක් හසුරවල වැඩක් කරන්න බැරි? දැන් විවිධ මත හදා ගන්නවා මිනිස්සු අතර, විවිධ මත හැදිලා එක එක්කෙනා හැමතැනම කියෝ ගන්නවා, දැන් බැන ගන්නවා. එතකොට දැන් මේක කරන්නේ මාර්යා. එයාට ඕනේ මිනිස්සු හාමුදුරුවරුන්ට බැනලා අකුසල් කරගන්න එක වගේම ඒ අතරේ හාමුදුරුවරු ඊට පස්සේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා, දෙගොල්ල අතරම ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්න දෙපිරිස අතරම හැදෙනකොට කිසි කෙනෙකුට සතිපට්ඨානය තුළ හිත පිහිටවගෙන පාඩුවේ තමන්ගේ නිවීමෙන් වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට මේකෙදි අපි අද සහ එදා අතරේ තිබුණ වෙනස තමයි, එදා වාසනාවට බුදුරජාණන් වහන්සේ හිටපු කාලය ජීවමානව උන්වහන්සේ සංඝයාට කියනවා, මහණෙනි කවුරුත් කලබල වෙන්න එපා. ඔය මිනිස්සු ඔක්කොම මාරයට ඕන විදිහට මාරයාගේ අවශ්‍ය දේ තමයි කරන්නේ. මාරයා විසින් හසුරවනවා මේ මිනිස්සුන්ව. මිනිස්සු නෙමේ ඇත්තටම ඔය බනින්නේ, මාරයා. එතකොට නාසිකෝ සියලු දෙනාටම මෛත්‍රිය වඩන්න, සිහියම පුරුදු කරන්න. මාරයා මේ වෙලාවේ ඔබව සිහියෙන් ඈත් කරවන්න ඔය දේ කරන්නේ, ඒ නිසා ඔබ සිහියම වඩන්න කිව්වා. දැන් මේක ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේලා නොහිතපු පැත්තක් ස්වාමීන් වහන්සේලාට තේරුණා. උන්වහන්සේලා ගැටෙන්න ගියේ නැහැ කවුරුත් එක්කවත්. දැන් මිනිස්සු බයිනකොටත් විතර ස්වාමීන් වහන්සේලාට අනුකම්පාවක් තියෙන. දැන් ඇයි බලනවා, මේ මිනිස්යාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක, අභ්‍යන්තරය තුළ මේ මාරයා විසින් හසුරෝණ එකක් මේ වෙන්නේ. මේ මිනිස්සයා පව් එකකට කියලා හාමුදුරුවන්ට අවංකම මෛත්‍රියක් ඇති වුණා මේ සියලු මිනිස්සු ගැන. මාරයා බැලුව මෙයා කරපු වැඩේ හරි ගියේ නැහැ. ඊට පස්සේ මාරයා ක්‍රමේ වෙනස් කරනවා. හාමුදුරුවන්ට අර බැන බැන හිටපු මිනිස්සු සම්පූර්ණ වෙනස් වෙලා දැන් හැමතැනම වර්ණනා කරන්න, ප්‍රශංසා කරන්න, නොයෙක් දේවල් ගෙනල්ලා පූජ කරන්න ඒ තත්ත්වෙට හිමීට මිනිසුන්ව හැරෙව්වා. කාලයක් යනකොට මිනිස්සු වෙනස්, දැන් මිනිස්සු හරි ගරු කරනවා. ස්වාමීන් වහන්සේලාට හිතුණා අර මාරයා වැහිච්ච අවස්ථාව දැන් හරි ගිහිල්ලා, දැන් මාරයා හසුරුවන් නැතුව ඇති කියලා. දැන් මිනිස්සු හරිම ශ්‍රද්ධාවන්තයි, දැන් මිනිස්සු හරි හොඳයි කියලා එතෙන්දි ස්වාමීන් වහන්සේලාට හිතනකොට බුදුරජාණන් වහන්සේ හිටපු බලන්න වාසනාව කියන උන්වහන්සේ ආපහු සංඝයාට කියන, මහණෙනි මාරයා ක්‍රමේ මාරු කළා මිසක් මාරයා මෙතනින් අයින් වුණේ නැහැ. මාරයා දැන් හදන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඔබව අල්ලන්න. කියන්නේ ඔබ සතිපට්ඨානේ වඩන සිහිය පුරුදු කරන එකෙන් දැන් ඔය ඈත් කරන්න හදන්නේ මාරයා ඔය කියන සත්කාර සම්මාන තුලින්. ඒ නිසා ඕකට අහු වෙන්නත් එපා. අනිත්‍ය වශයෙන්ම දකින්න කිව්වා ඔය තියෙන සියලුම සත්කාර සම්මාන ලැබෙන ප්‍රශංසා. ඔන්න පින්වත්නි ස්වාමීන් වහන්සේලා එතනත් නොහිතපු පැත්ත තේරුම් අරගෙන දැන් සිහිය පවත්වන එතනදී අරවට අහු වුණේ නැහැ. මාරයට ඒ අවස්ථා දෙකම ගිලිහුණා. ඒ අර බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටපු ඉඳ. දැන් ඔබ හිතන්න අද සමහරලාට මේ වගේ දෙයක් වෙනවා නම් අපි කොහොමද හොයන්නේ? අපිට කියන්න කෙනෙක් නැහැ, අපිට බුදුරජාණන් වහන්සේ නැහැ පෙන්නලා දෙන්න. අපි විසින්ම තේරුම් ගන්න ඕනේ. අපිට නොතේරුණාට මේ යුගයේ තුල හිතාගන්න බැරි ධර්ම විකෘතියක් බලවත් විදිහට මතුවලා තියෙනවා. මේ බලවත් ධර්ම විකෘතිය ඇතුලේ පුදුමාකාර උපකාරයක් වෙලා වගේ බොහෝ දෙනා, සමහරු සල්ලි තියන අය සල්ලි වියදම් කරනවා ඕන තරම් ඒ ධර්ම විකෘතිය පවත්වගෙන යන්න. අපිට නොතේරුණාට සල්ලි තියන කෙනාවත් ඒ හසුරවන හසර වීම පිටිපස්සේ මාරයාගේ බලපෑම තියෙන පුළුවන් පින්වත්නි. එතකොට මේ අය ඔක්කොම එකතු වෙලා දක්ෂ විදිහට මේ අධර්මයක් මතු කරද්දී ධර්මවාදී පිරිස මේක දිහා බලාගෙන ඉන්න බැරි වෙනවා. ධර්මවාදී පිරිසත් ශාසනය කෙරෙහි තියෙන ආදරයට මේක අනාගත පරම්පරාවම සම්පූර්ණ මේ අධර්මයට ගිලගන්න සිද්ධ වෙන එක දකිනකොට ධර්මවාදී පිරිස මේක පෙන්නලා දෙනවා. දැන් පෙන්නලා දෙනකොට මොකද වෙන්නේ? මිනිස්සු මේක තේරුම් ගන්නෙ නැහැ. සමහර අය ස්වාමීන් වහන්සේලාෙන් අහනවා, ඔබ වහන්සේලා උස්සගෙන යනවද කියලා අහනවා මේ ශාසනය. ඔච්චර නිකන් මේ ඔය මමත්වෙනේ කියනවා. එතකොට දැන් අධර්මයේ පෙන්නලා දෙන හාමුදුරුව මේ අධර්මයේ පෙන්නලා දෙන්නේ කරුණාවෙන් බව තේරෙන්නේ නැති පිරිස ඒ ධර්මවාදී ස්වාමීන් වහන්සේලාට සමහරලාට ගරහා කරනවා. එතකොට ඒකෙනුත් ප්‍රයෝජන අරගෙන අර අධර්මවාදීන් තව තවත් මේ සංඝයා අතර මිනිස්සු අතර තිබිච්ච සමගිය දැන් පින්වත්නි මේ ප්‍රශ්නෙත් එක්ක පුදුම විදිහට බිඳිලා කියන එක අපිට දැනෙනවා. මේක මිනිස්සු හැමතැනම අර බලන්නකෝ, අර කණ්ඩායම ඇවිල්ලා, මේ කණ්ඩායම ඇවිල්ලා, දැන් මේ අය මෙතන ධර්මයේ විකෘති කරනවා, මෙතන ධර්මයේ විකෘති කරනවා කියලා දැන් හැමතැනම මේ කතා වෙනවා. ඉතින් අපිත් අධර්මයේ පෙන්වලා දෙනකොට අපිටත් ගරහා කරන අය ඉන්නවා. එතකොට පින්වත්නි මේ සියලු දෙනාම අපිට නොතේරුණාට මාර බලපෑමක් තුළ
මාරයාගේ හැසිරවීමකට ලක් වෙලා දෝ කියලා හිතන්න සුදුසු පරිසරයක් දැන් මේ රට ඇතුලේ තියෙනවා. ධර්මවාදී ඇතැම් ස්වාමින්වහන්සේලාට සමහරලාවට තමන් වහන්සේලා කරගෙන යන ධර්ම ප්‍රචාරයේ මානසිකත්වයේ බිඳ වැටිලා ඇතැම් ස්වාමින්වහන්සේලා ඉන්නවා මට දැන් පාඩුවේ කැලේකට ගිහිල්ලා භාවනා කරගෙන ඉන්න ඕනි කියලා හිතනවා, ධර්මයේ කියලා දෙන්න බෑ කියලා හිතනවා. ඉතින් ඒ සියල්ල පිටිපස්සේ අපිට තේරෙනවා නොඑක් විදියට මාර බලපෑම් බොහොම හොඳින් ඉස්මතු වෙච්ච මේ යුගයේ ඔබට නොතේරෙන තාම වාසනාවන්ත කාලෙක ඔබ මේ ඉන්නේ කොච්චර ධර්මය වුණත්. ඒ නිසා පින්වත්නි, හොඳම දේ තමයි අර කකුසඳ බුදුරජාණන් වහන්සේ එදා පෙන්නපු විදියට අපි අද දකින්න ඕනේ මේවා පිටිපස්සේ මාරයා තමයි සතුටු වෙන්නේ. ඇයි මේ දෙගොල්ලක් මෙහෙම වාද කරගන්නකොට නිවණෙන් ඈත් වෙනවා? එක පිරිසක්වත් සතිපට්ඨාන වඩන්නේ අන්තිමට. එක පිරිසක්වත් භාවනාවකට හිත යොමු වෙන්නේ නැහැ. හිත නිවෙන්නේ නැහැ. හැමෝගෙම හිත විසිරිලා. දැන් මන් දන්න එක්තරා මහත්මයෙක් පාඩුවේ හොඳට භාවනා කරගෙන හිටියා. කිසිම විදියකින් බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව හරි පාඩුවේ තමන්ගේ නිවන් මඟ හොඳට දියුණු කරගෙන ගියපු මහත්තයෙක්. මට හරි පැහැදීමක් තිබ්බා. දැන් මම මේ අද දවසේ දැනගත්ත එතුමත් දැන් එක්තරා අධර්මවාදී භික්ෂුවක් ගැන පුදුම දැඩි මේ පීඩනයක මේ භික්ෂුවට හැමතිස්සෙම මේ භික්ෂුවත් එක්ක ගැටීමෙන් නොයෙක් අදහස් ප්‍රකාශ කර කර හැම තැනම මේ මහත්තයා දැන් එක එක්කෙනායක කතා කර කර යනවා. මම බැලුවා අර මහත්තයාගේ තිබිච්ච සංසිඳුණු පරිසරේ දැන් බිඳගෙන දැන් විසිරීලා ආපහු. කෙනෙක් ඒ වේදි කියන්න පුළුවන්, ඉතින් එහෙම බිඳෙන්නේ නැහනේ හරියට යා පුහුණු කරා නම් කියලා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ එහෙනම් මොකටද අර ස්වාමීන් වහන්සේලාට පෙන්නලා දුන්නේ මහණෙනි ඔය ඔබේ හිත බිඳින්න මායя මේ බලපෑම් කරන්න කියලා බිඳෙනවා. මොකද මේක නිත්‍ය නෑ. සමාධියක් වැඩුවට ඒ සමාධිය නිත්‍ය නෑ. හිතක් සංසුන් කරාට ඒවා නිත්‍ය නෑ. සතිපට්ඨානෙ තුල හිත පිහිටවගෙන බොහොම සිහියෙන් හිටියට ඒවා නිත්‍ය නෑ. මේ ඕන එකක් ඕන වෙලාවක හේතු නිසා හටගත්ත හින්දා ඒවා වෙනස් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ වෙනස් වීමෙන් ප්‍රයෝජන ගන්න මායя ඕන වෙලාවක මේවට ගැට දාන්න පුළුවන්. නොඑක් විදිහට මායя සැලසුම් එවනවා. එතකොට දැන් අපිට පේනවා ගරහා කරන එක වගේම ප්‍රශංසාත් එවනවනේ, සත්කාර සම්මානත් එවනවා. ඉතින් මේ ඔක්කොම මේ වටල දාන්න. දැන් ඇතම් ස්වාමිනාස නමක් කැලේක පාඩිය හොඳට භාවනා කරගෙන ඉන්න ගමන් හිමීට ධර්මයේ ටිකක් කියලා දෙන්න ගියොත් එහෙම ඒ ස්වාමින්වහන්සේ වටා ඊටපස්සෙ වෙන මිනිස්සු එකතු වෙනවා. ඔබ වහන්සේ නම් මහා ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේට ඊටපස්සේ විවිධ සත්කාර සම්මාන පුරවනවා. ඒ සත්කාර නොයෙක් ප්‍රශංසා සියල්ලෙන් පිරෙනකොට ලාභ සත්කාර වලින් සමහරවිට අර හාමුදුරුවෝ අර පාඩුවේ කැලේට වෙලා භාවනා කරන් හිටපෙකිනුත් ඈත් වෙනවා. ඉතින් ඒ පැත්තත් මායя ගහන ගැහිල්ලක්. මෙන්න මේ හැම දෙයින්ම වැටෙන හින්ද පින්වත්නි, ඔබ මොන වෙලාවෙත් හිතන්න මම මේ දේ තුල මගේ හිත නිවෙනවද සංසිදෙනවද? අපි මේ බුදුසසුන තුල වාද විවාද තර්ක විතර්ක කරගන්න නෙමෙයි ඕනේ. අධර්මයේ මොකද්ද කියලා පෙන්නලා දුන්නොත් එහෙම ඒක පාඩුවේ මගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය ගැන හිතලා උන්වහන්සේ දේශනා කරපෙකට විරුද්ධව කවුරු හරි කෙනෙක් දෙයක් කියනවා නම් ඒකට කොච්චර ලෝකය එකතුනත් මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා ඔබ ඈත් වෙන්නේ අධර්මයෙන් නැතුව කරන්න ඕනේ ඒක පෙන්නලා දුන්න හාමුදුරුවෝත් එක්ක ගරහා කර කර කෑක ගහ බැනගෙන මේක වාද විවාද තර්ක විතර්ක හදාගෙන යන එක නෙමෙයි. මේ කාරණේත් අපි මේ යුගයේ තුල දකින ප්‍රශ්නයක් හින්දා ඔබට මේක පෙන්වලා දුන්නේ. පින්වත්නි, අවිජ්ජා කියන මේ සූත්‍රය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉතාම වටින සූත්‍රයක්. මග්ග සංයුක්තයට අයිති මාර්ග ගැන අපි හැමතිස්සෙම කතා කරනවා. මොකද්ද මේ නිවන් මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත වැඩෙන්න යම්කිසි කෙනෙක්ගේ හිතට අවශ්‍ය කරන අවබෝධය ඇතිවෙන්න මුලින්ම මේ හිතේ ඇතිවෙන්න ඕන දෙයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වලා දෙනවා. විජ්ජාචකෝ භික්කවේ පුබ්බංගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව හිරොත්තප්පං. මේ කාරණේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී මොකද්ද මේ තේරුම් කරලා දුන්නේ? ලැජ්ජාවයි බයයි හිරොත්තප්ප හිරි ඔත්තප්ප කියන එක. මේ ලැජ්ජාවයි බයයි එක්කම උපදිනවයි කියලා කිව්වා. විජ්ජාචක්කෝ භික්කවේ පුබ්බංගම කුසල ධම්මානං සමාපත්තිය. කුසල් ධර්ම උපද්ද ගන්න විද්‍යාව
ඒ අවබෝධය උපද්ද ගන්න මුල් වෙනවා මොනවද අර ලැජ්ජාවත් එක්කම උපදින අවබෝධ. ලැජ්ජාව බය. ලැජ්ජාවයි බයයි කියන දෙකත් එක්ක උපදිනවාද අවබෝධය. ඒ අවබෝධය තමයි සියලු කුසල ධර්ම උපදින්න මුල් වෙන්නේ. ඒක අපිට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් පින්වත්නි, කුසල ධර්මයක් උපද්ද ගන්න ලැජ්ජාව බය කියන දේ මුල් වෙනවා කියන එක හොඳට ඔබ හිතලා බලන්න. අකුසලයට තියෙන ලැජ්ජාවයි විපාකයට තියෙන බයයි කෙනෙකුගේ ජීවිතේ නැති තාක්කල් එයාට කවදාක්වත් අකුසලය ගැන මේ දුරු කරන්න ඕනේ කියන වීරියක් එන්නේ නැහැ. දැන් මේ ශාසනය තුල යමක් වැඩෙන්න නම් චන්දං ජනේති, කැමැත්තක් ඇති වෙන්න ඕනේ ඒ දේ කරන්න. ඒක මේ ශාසනයට නේ මොන දේ කරන්න ගියත් තියෙන දෙයක්. චන්දං ජනේති, කැමැත්තක් උපද ගන්න ඕනේ. දැන් අපි හිතමු පින්වත්නි, සමහර වෙලාවට ගොවියෙකුට තමන්ගේ වගාවට උනත් චන්දං ජනේති, කැමැත්ත උපදින්න ඕනේ. මම මේ පාර කුඹුර කරන්න ඕනේ කියලා කැමැත්තක් උපදින්න ඕනේ. අන්නේ කැමැත්ත ඉපදුනාට පස්සේ තමයි වායමති වෑයම් කරනවා, වීරියං ආරභති වීරියක් ආරම්භ කරනවා. ඔය විදියට ඒකට අවශ්‍ය උත්සාහය හැදෙන්නේ සම්පූර්ණ අර චන්දං ජනේති කියන කැමැත්ත මුළුණුත් විතරයි. ඉතින් ඒවා සාර්ථකව ශක්තිමත් වෙන චිත්තම් පක් ගන්නාති පදහති කියන හිත දැඩි කරගෙන මම මේක කරනවාම කියන අරඹගත්ත වීරිය පවත්වන්නත් ඕනේ. ඉතින් මේ ටික සාමාන්‍යයෙන් කුසලයට ඇති වෙන්න නම් පින්වත්නි, අපි ඔබට මතක් කරනවා ලැජ්ජා බය කියන හිරි ඔත්තප්පේට මුල් තැන දෙන්න ඕනේ. දැන් අපි ශාසනය තුල දකිනවා සමහර ලාට ඇතැම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා, උන්වහන්සේලාගේ ජීවිතය තුල තමන් අකුසලයක් ඇති වෙයි කියන ලැජ්ජ බයත් එක්ක හදාගත ප්‍රතිපත්ති තියෙනවා විවිධ විදියට. ඒ වගේම තමයි ශාසනය තුල ස්වාමීන් වහන්සේලා පිරිමි පිරිසක් කෙරෙට තියෙන ශක්තිය වගේම කාන්තාවත් මහන වෙලා ඉන්නවා. හැබැයි බහුතරයක් මහන වෙච්ච කාන්තා පිරිස අතරේ බොහොම ප්‍රසාදේ අඩු පිරිස, ප්‍රසාදේ ඇති වෙන විදිහට හැසිරෙන අය බොහොම අඩු පිරිසක් අතරේ, සිල්මෑණිවරු කියලා සමහරලාවට සමාජ තුල ගරහවට ලක් වෙන විදිහට හැසිරෙන පිරිසක් අතරේ ඇතැම් අය අපිට හම්බෙනවා. තාම හොඳට සීලය ආරක්ෂා කරගන්න මහන්සි ගන්න මෑණිවරු. එහෙම මෙහෙණියා මට පහුගිය දවසක මුණ ගැහෙනවා. ඇය දවසක් මේ සිද්ධ වෙච්ච දෙයක් මට කියනවා. උත්තරා රාත්‍රියක ඇය භාවනා කර කර ඉන්නවා කුටියක. මේක මේ කැලේක කුටියක. අවුරුදු 22ක් තිස්සේ මහානදම් පුරුපු ඒ භික්ෂුණිය මෙහෙණිය භාවනා කර කර මේ ඉන්නකොට කැලේ මේ මාසෙකට ඉතුරු උඩදී වෙච්ච සිද්ධියක් කියන්නේ. කකුලේ ගෑවෙනවා දැන්වලු සීතලට මොකද්දෝ දෙයක්. ඊට පස්සේ මෙතුමිය ඇස්සැරල බලනකොට සර්පෙක්, විෂ සර්පෙක්. ඊට පස්සේ තමන්ගේ කකුල් සොලවන්න හෝ ඇඟ සොලවන්න හෝ නොයා දැන් ඇඟේ ගෑවෙන තැනින් යන්නේ. ඊට පස්සේ ඇය කල්පනා කරාලු මේ අහිංසකයා එයාගේ පාඩුවේ ගියදෙන් කියලා. උන්වහන්සේ කිසිම හෙළවීමක් නැතුව මෙහෙණි ඉඳලා තියෙනවා. ගහන්න මොකක්වත් කරන්න ගිහින්නේ නැහැ. අර සර්පයා හේම්ම එතනින් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පහවදා වෙච්ච දෙයක්. දැන් ඔය සිද්ධියේ වෙච්ච දා ඔය ඊට පහවදා එක්තරා පිරිමි මිනිසෙක් ඇවිල්ලා හවස 6ත් පහුවෙච්ච වෙලාවක එතන ගඟායිනේ මාළු බාණ්ඩ වගේ ඇවිල්ලා විවිධ කුණු හරප අසභ්‍ය දේවල් විවිධ දේවල් කී කියා තනියෙන් ඇවිල්ලා මේ මිනිස්සයා අර භික්ෂුණිය ඉන්න කුටිය ළඟ මේ අමුතු අනවශ්‍ය හැසිරීමක දැන් ඉන්නවලු. දැන් මේ භික්ෂුණිය විතරයි, මේ මෙහෙණිය විතරයි ඉන්නේ මේ කුටියේ. එතකොට දැන් මේ හවස තනියෙන් ආපු මේ මිනිස්සයා විවිධ අසභ්‍ය දේවල් කියෝ කියෝ මාළු අල්ලන විදියට එතන හැසිරෙනකොට මේ මෙතුමිට තේරලා තියෙනවා මෙතුමිය ඉලක්ක කරගෙන මේ හවස මේ තනි පංගලමේ වැඩ ඉන්න මේ මේ මෙහෙණිය ළඟට මේ මිනිස්සු ඇවිල්ලා තියෙන කියලා. ඉතින් කීපවතාව කියලා තියෙනවා සුදුසු නෑ ඔයා මෙතන මේ වෙලාවේ මේ වැඩේ කරන එක. අනික මේ ඉතාම නුසුදුසු දේවල් ඔයා මේ කියවන්නේ, මේ වගේ අසභ්‍ය දේවල්. කරුණාකරලා තනියෙන් ඉන්න මට කරදර නොකර යන්න කියලා මෙතනින්. නමුත් අර මිනිස්සු ඇවිල්ලා තියෙන වැරදි දෙයකටමයි මේ වෙලාවේ. ඊට පස්සේ මේ මෙහෙණිය මොකද කරලා තියෙන්නේ, පොල්ලක් අරගෙන අර මිනිස්සයාට හොඳටම ගහලා තියෙනවා. ඉතින් මට කිව්ව හාමුදුරනේ කකුල් නැති සර්පයෙක් ඊයේ රෑ ඇවිල්ලා මං ඒ සර්පයා මගේ ඇඟේ ගෑවිගෙන යනකොට මං
ඒ වෙලාවේ ඒ සර්පයාට කිසිම හානියක් කරේ නැහැ. අඩුතරම් මගේ අතපයවත් හෙලෙව්වේ නැහැ. හැබැයි මේ කකුල් දෙකේ සර්පයාට මම පොල්ලක් කැඩනකම ගහලා හෙලෙව්වා කියලා එතනින්. ඉතින් ඇය ඒ සිදුවීම් දෙකම ස්වාමීන් වහන්සේලා අභ්‍යසයේ වෙලාවේ සිහිපත් කරලා කියලා තියෙනවා. ලැජ්ජාවක් බයක් යම්කිසි භික්ෂුණියක් ළඟ මෙහෙණියක් ළඟ තියෙනකොට ඇය ඕන වෙලාවක තමන්ගේ ආරක්ෂාවට බාහිර පුද්ගලයන්ගෙන් එන අනවශ්‍ය කරදරවලදී ඒවෙන් ඉවත් වෙන්න විවිධ දේ කරනවා. දැන් අපේ තරා සිද්ධියක් මතකයි, අර කාන්තාවකට තිබිච්ච ඇල්ම සාමාන්‍ය කාන්තාවක් කෙරෙහි තියෙනකොටත් කියනවනේ නංගිය වගේ මේ හරි ලස්සන ඇස් දෙකක් තියෙන නංගිය වගේ කොණ්ඩේ හරි ලස්සනයි කිය කී විවිධ විදියට වර්ණනා කර කර සමහර සල්ලාල මිනිස්සු කාන්තාවන් එක්ක සුහදතාවය හදාගෙන අනවශ්‍ය දේවල් වලට යොමු වෙනවා. දැන් ඒ වගේ යොමු වෙන මිනිස්සෙක් හිටියා බුද්ධ කාලේ. මේ මිනිස්සයා භික්ෂුණියකට හැමතිස්සෙම ඇයගේ ඇස් දෙක වර්ණනා කර කර පස්සෙන් ආවා. ඇය සුභා තේරණිය. ඇස් දෙක වර්ණනා කර 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 හැමතිස්සෙම පස්සෙන් එනකොට මේක මෙතුමිට මහා කරදරයක් වුණා, කරදරයක් වුණා. ඒ වෙලාවේ ඇය, ඔයා මේ ඇස් දෙකට දොච්චර ඔය ආස කරන්නේ, ඇස් දෙකද වාට දැන් ඔය තියෙන ඔය මහා ලොකු හිතේ බැඳීමට හේතුව කියලා අහලා, අපි අහලා තියෙනවා මේ අත දාලා ඇහැ ගලවල අරගෙන අර මිනිස්සයාට දීලා තියෙනවා ඒ වෙලාවේ. එතකොට මස් එල්ලි එල්ලි ලේ පෙරේගෙන මේ ඇහැ අර මිනිස්සයාට දෙනකොට ආ ඔයා ඔය ඇලිච්ච ඇහැ ගන්න කියලා නිකන් අපිට හිතට මැවිලා පේනවා. කොහොම ඒ මොහොතේ ඇය ඒ ක්‍රියාව කරන්නේ නැද්ද? අර මිනිස්සයා අර ඇලුණයි කියලා කියපු ඇහැ දැන් මේ භික්ෂුණියගේ අතේ දෙනකොට ඔහුට කොයි වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද කියලා. සුභා තෙරණිය එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් සුවපත් වෙනවා. නමුත් අපිට දෙයක් තේරෙනවා, ලැජ්ජාවක් බයක් අකුසලයක් කෙරෙහි ඇති කරගත්තු කෙනා මොන විදිහට වරදට අවස්ථාවක් ආවත් ඒකට පෙළඹෙන්නේ. හැබැයි දුර්වල හිතක් තියෙන කෙනෙකුට වරදකට අවස්ථාවක් එනකොට ඒ වරද ඉවසනවා. ඒක ඉවසලා ඒකට ලැජ්ජ බය කියන දෙක නැති නිසා අනිවාර්යෙන් එතන තමන්ගේ ශික්ෂා බෙදගෙන බොහෝ අකුසල් පුරව ගන්නවා. කුසලයේ උපද්ද ගන්න මුල් වෙන්නේ ලැජ්ජාවයි බයයි කියන එක. සමාජය තුල එදා බුද්ධ ශ්‍රාවකයෝත් අපිට දුන්න ආදර්ශයක්, ඒක අදටත් තියෙනවා. අපි පින්වත්නි ඕනම දෙයකට විෂසහිත සර්පෙක් තමන්ට හම්බෙච්ච තැන වුණත් ඒ සතාව මරණකේදී ලැජ්ජ බය තියෙන කෙනා තමයි ඒ සතා නොමරයින්නේ. දැන් එතකොට පේනව ඔබට කුසලයේ උපද්දනවද අකුසලයේ උපද්ද ගන්නවද කියන එකට අර සර්පය නෙමෙයි බලපාලා තියෙන්නේ, එතෙන්දී ඇතිවෙච්ච ලැජ්ජ බය. දැන් අපි සර්පයා මරණකට ඒ අකුසලයට ලැජ්ජ වෙන්නත්, ඒ සර්පයා මරපු එකේ විපාකයට බයක් ඇති කරගන්නත් ඔබට පුළුවන් වුණොත් පින්වත්නි, සම්පූර්ණයෙන් ඔබේ හිතේ වෙලාවේ ඔබට නැති සිහියක් ඉපදෙලා, නැති වීරියක් ඉපදෙලා, නැති ප්‍රඥාවක් උපදින්න, කුසලයක් උපදින්න අර ලැජ්ජ බයට උදව් කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ නිසා විජ්ජාචකෝ භික්ඛවේ පුබ්බංගම කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව හිරොත්තප්පං. මේ හිරියොත්තප්ප කියන දෙක මුල් කරගෙන පුළුවන් අවබෝධයෙන්ම කුසල් උපද්ද ගන්න. එහෙම උපද්ද ගන්න ඒ අවබෝධය විජ්ජාගතස්ස භික්ඛවේ විදස්සුනෝ සම්මාදිට්ඨි පහෝති. එවැනි අවබෝධයක්, ඒ කියන්නේ ලැජ්ජ බයත් එක්ක ඇති කරගත්ත විද්‍යාවක් කියන අවබෝධයක් තමයි සම්මාදිට්ඨිය හදන්නේ. දැන් බලන්න පටිච්ච සමුප්පාදය ඔබ කතා කරනවා. පටිච්ච සමුප්පාදය කතා කරනකොට අවිජ්ජා පත්‍යා කියලා අපි පටන් ගන්නවා. අවිද්‍යාව නිසා. එතන තමයි අවිද්‍යාවෙන් කැණි මඩලක් වගේ බුදුරජාණන්සේ පෙන්වුවේ. කූටාගාර ශාලාවක කැණි මඩලට සියලු පරාල සවි කරලා තියෙන නිසා රවුමට තියෙන මේ කූටාගාර ශාලාවේ මුදුනේ තියෙන කැණි මඩල බිඳුනද අර වටේටම ගහලා තියෙන සියලු පරාල ටික කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ සියලු පරාල රැඳිලා තියෙන තැන තමයි කිව්ව කැණි මඩල. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්නනවා ලැජ්ජා බය නැතිකම නිසා ඇතිවෙනවද අවිද්‍යාව? අන්නේ අවිද්‍යාව තමයි අකුසල ධර්ම උපාදන්න හේතු වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි ඇති කරනවා කියුවා, මිච්ඡා සංකල්ප ඇති කරනවා කියුවා, මිච්ඡා වාචා ඇති කරනවා කියුවා, මිච්ඡා කම්මන්ත ඇති කරනවා කියුවා. මේ මොනවද? තමන්ගේ දෘෂ්ටිය මිත්‍යාවක් වෙච්ච ගමන් ඕනම වාචාවකට, ඕනම කම්මන්තයකට, ඕනම ආජීවයකට මිච්ඡාවක් වෙනවා නම් ඒ මිච්ඡාව වෙන්නේ මිච්ඡා දිට්ඨියත් එක. ඒ ටික හදන්නේ අර ලැජ්ජ බය නැතිකම. අපි උදාහරණයකට ගමු, කවුරු කාට හරි ඔන්න කොතන හරි බොරුවක් කියන්න ඕන වෙනවා.
බොරුව කියන්න ඕන වෙච්ච තැන පින්වත්නි, ඒකට දෘෂ්ටියක් තියෙනවානේ. ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. අර බොරුව මිච්ඡා වාචා වෙනවා. දැන් සමහරලාට ඔන දෘෂ්ටිගත වෙනවා සමහරු මෙහෙම. හොඳ දෙයට ඉතින් ඔය කාටවත් කරදරයක් වෙන්නේ නැති දෙයකට බොරුවක් කිව්වට ඒක අකුසලයක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඔන්න ඒ දෘෂ්ටි ආපු කෙනා ඒ වගේ තැනක් ආපු ගමන් බොරුව කියනවා. එතකොට දැන් අර බොරුව මිච්ඡා වාචා. බොරුව මිච්ඡා වාචා නම් ඒ බොරුවට හේතු වෙච්ච දෘෂ්ටිය තමයි අර කියපු කාටවත් කරදරයක් වෙන්නේ නැති තැනක බොරු කිව්වට කමක් නැහැ. දැන් ඒක දෘෂ්ටිය. ඔය දෘෂ්ටියේ ඉඳ තමයි අර වචනේ පිටකලේ. ඒ වචනේ මිච්ඡා වාචා වෙනකොට අර දෘෂ්ටිය පින්වත්නි මිච්ඡා දිට්ටි වෙනවා. දැන් මිනිස්සු මිච්ඡා දිට්ටි කියන එකට ඕවා හිතන්නේ නැහැ. මිච්ඡා දිට්ටි ගොගම මිනිසුන්ගේ ඔළුවේ තියෙන්නේ දේවැදහිල්ල, එහෙම නැත්නම් එක එක මේ ආගම් වල තියෙන වැරදි පූජාවල්. මිනිස්සු හිතන්නේ මේ මිච්ඡා දිට්ටි ගොගම ඕවා විතරයි. මිච්ඡා දිට්ටි නෑ. ඔබ කරන ඕන අකුසලයක සමහර විට සර්පෙක් ඔබට දෂ්ට කරන්න එන තැන ඌව මැරුවට කමක් නෑ කියලා හිතනවනම් මේක මට හානි කරන්න ආපු හින්දා මම ඌට ගැහුවා. එහෙනම් කමක් නෑ කියලා ඔබට හිතනවනම් ඔබ ඒ සතා මරපු එක ඇතුලේ පින්වත්නි සතා මැරීමයි තියෙනවා මිච්ඡා කම්මන්තෙට. ඒ සතාව මරන්න ඔබ ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙනවනේ මේ හින්දා මැරුවට කමක් නෑ කියලා. ඒ දෘෂ්ටිය මිච්ඡා දිට්ටි වෙනවා. එතකොට ඔබ කරන ඕනම දෙයක අකුසලයක් නම් පින්වත්නි ඒ අකුසලයට හේතු වෙච්ච දැක්ම, ඒ අකුසලයට හේතු වෙච්ච ඉංග්‍රීසි වචනින් කියනවන විෂන් එකක් තියෙනවා. ඒ අකුසලයට හේතු වෙච්ච දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. දැන් ඔය වැරදි කාම සේවනයේදී උනත් කියන සමහරු මෙහෙම දෙන්නගෙම කැමැත්ත තියෙනවා නම් ඉතින් මොකෝ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. සමහරු මිත්‍යා දෘෂ්ටි ගොඩට ඒව ගන්නෙ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. එතකොට පින්වත්නි දෙන්නගෙම කැමැත්ත තියෙනවා නම් කමක් නැහැ කියලා හිතපු මේ මිත්‍යා දෘෂ්ටිය නිසා එයාට උපදිනවා කාම සංකල්ප. එයා ඒක පවත්වනවා. ඒක මිච්ඡා සංකල්ප. එතකොට ඒ පවත්වනකොට එයා අර ක්‍රියාවේ බය නැතුව යෙදෙනවා. ඒක මිච්ඡා කම්මන්ත. මිච්ඡා කම්මන්තට හේතු උනේ මිච්ඡා දිට්ඨිය. එතකොට දැන් බොරුවට මිච්ඡා දිට්ඨි තියෙනවා. ඒ හොරකමට සමහර කියන්නේ ගොඩක් තියෙන තැන ඉදින් ගත්තා කියලා ඒක හොරකමක් ඈ. දැන් සම විදිහට සමාජයේ ගොඩනැගෙන්න ඕනේ කියන මතයේ තියෙන අය හිතාගෙන ඉන්නවා මේක මේ බෙදිලා යන්න ඕනේ සම්පත් ලෝකෙ සියලු දෙනාට. සම්පත් බෙදිලා ගිහිල්ලා එක්කෙනෙකුට වැඩියෙන් එක්කෙනෙකුට අඩුවෙන් නැතුව මේක හරියනම් බෙදිලා යන්න ඕන එකක් කියලා හිතනවනේ. මේ වැඩියෙන් තියෙන අය දිහා බලන්නේ මේ මිනිස්සු මේ සමාජ තුල මේ වැඩි සම්පත් ප්‍රමාණයක් එකතු කරගෙන ඉන්න එක ඒක සාධාරණ නෑ කියලා. ඒ සාධාරණ නැති හින්දා එයාගෙන් ගත්තට කමක් නෑ. එහෙම මතයක් තියෙනවා. පින්වත්නි මේ මනුස්සයක පින මේ ලෝකයේ ඕනම තැනක අල්පේසාකි මහේසාකි ભેදයක් තියෙනවා. බලන්න හැමෝම දන් දෙන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? දන් දෙන මනුස්සයට ලැබෙනවා. දෙන්නේ නැති මනුස්සයට ලැබෙන්නේ නැහැ. එතකොට දුන්නේ නැති හින්දා ලැබුන් නැති මනුස්සයා ඊළඟ ආත්මෙත් මොකද කරන්නේ? මට ලැබුන්නේ අර මිනිහට ලැබිලා තියෙනවා. ඒ මිනිහට එච්චර ලැබෙන්න බෑ. මොකද මටත් ඒව බෙදිලා යන්න ඕනේ මේ සම්පත්. දැන් එහෙම හිතාගත්ත මනුස්සයා මේ ලැබිච්ච නැති මිනිහා ලැබිලා නැත්තේ දුන් නැති හින්දානේ කියලා තේරුම් ගන්න බැරිකමට ලැබිච්ච මිනිස්සයාගෙන් හොරගම් කරනවා. එතන මොකද වෙන්නේ? අදත් ඒක දෙන්න පුරුදු වෙලා නැහැ. අදත් හොරගම් කරනකොට ඒ මිනිස්සයාගේ මිත්‍යා දිට්ඨියත් එක්ක එයාගේ තිබිච්ච මිත්‍යා දෘෂ්ටිය උනේ ගොඩක් තියෙන මිනිහෙක් නේ. ඉතින් එතනින් ගත්තට මොකෝ කියලා මිත්‍යා දෘෂ්ටිය හින්දා හොරගම් කළා. හොරකම මිච්ඡා කම්මන්ත උනා. ඒ මිච්ඡා කම්මන්ත ඒ මිච්ඡා දිට්ටි සියල්ල තුල එයාට ගත්තු වීරියක් තිබ්බනම් උත්සාහයක් ඒ හොරකමට ඒව මිච්ඡා වායාම වෙනවා. ඒක කරනකොට එයා හොඳට කල්පනාවෙන් ඒ හොරකම කරනවා. එතන සිහියක් තියෙනවා. ඒ සිහිය මිච්ඡා සතියක් වෙනවා. ඉතින් මේ මනුස්සයාගේ තනිකර අකුසල් පිරීලා. ඉතින් ඔය ඔක්කොම පිටිපස්සේ ලැජ්ජ බය නැතිකම තියෙනවානේ. ලැජ්ජ බය නැතිකම එක්ක ඕනම අකුසලයකට හිත වැටෙනවා පින්වත්නි. අපි ඔය සමාජය තුළ සමහරලාවට සම්මත වෙලා තියෙන නැති මිනිස්සයාට අපි දෙනවා කියලා පුරුද්දක් තියෙනනේ. ඒක වෙන්න ඕනේ. දන් දෙනවා අපි. නැති මිනිස්සයාට දෙනවා වගේම පින්වත්නි ගොඩාක් වටන දෙන්න පුරුදු කරන එකත්. දැන් නැති කෙනාට දෙන්න පුරුදු කරන එකට අපි උනන්දු වෙනවා හරි අඩුයි. මම ඕක ලස්සන සිද්ධියක් ඔබට මතක් කරන්නම්. ජර්මන් ජාතික සෛන්‍යාංශ නමක්. උන්වහන්සේ හරිම වීරියවන්තව මේ රටේ වැඩ හිටපු හාමුදුරු කෙනෙක් පින්වත්නි.
මේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාට පයින් වැඩම කරලා හරිම මේ ඔය ඈත වනසෙනසුන් වල භාවනා කරගෙන හිටපු හරි වටින නායක හාමුදුරු කෙනෙක්. දැන් නම් උන්වහන්සේ අපවත් වෙලා මේ නායක ස්වාමීන් වහන්සේ දවසක් නුවර පළාතේ එක්තරා ආරණ්‍ය සේනාසනයකට වැඩම කරනවා චාරිකාවට නතරේ. එදා උන්වහන්සේ දවල් දානෙත් එක්ක දානි ඉවර වුණාම සංඝයා ඔය පූජා කරලා සංඝයාට පූජා කරලා වළඳලා ඉතුරු වෙච්ච නොඑක් ආහාර පළතුරු කැවිලි මේ දේවල් තියෙනවනේ. ඉතින් මේවා ගෙනියන්න ඒ ආරණ්‍යයට එකතු වෙනවලු විශාල ගිහි පිරිසක්. දැන් මේ හාමුදුරු මේ ඔක්කොම බලාගෙන හිටියා. හාමුදුරු වළඳලා ඉතුරු වෙච්ච තියෙනවා ගොඩ. දැන් ඒවා ගෙනියන්න මේ පෝලිං ගහිලා මේ අර අසරණ අහිංසක මිනිස්සු සෑහෙන පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් එතකොට මේ භාවනානුයෝගී ජර්මන් ස්වාමීන් වහන්සේ අර ආරාණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේකින් අහලා තියෙනවා මේ මිනිස්සු මෙච්චර මේ පෝලිං ගහිලා ඇයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට කිව්වලු නෑ මේ ඉතුරු වෙච්ච අපි ඒගොල්ලන්ට හැමදාම දෙන්න පුරුදු වෙලා තියෙනවා කිව්වලු. ඊට පස්සේ මේ නායක ස්වාමීන් වහන්සේ කිව් ඇහුවලු මේ ජර්මන් භාවනානුයෝගී හාමුදුරුව අහලා තියෙනවා අර ලොකු ස්වාමීන් වහන්සේකින් ඉතින් ඒගොල්ලන්ට මේ එහෙම දෙන්නේ ඇයි කියලා. එතකොට කිව්වලු ඒගොල්ලන්ට නැති හින්දා කියලා. ඊට පස්සේ කිව්වලු නැත්තම් දෙන්න නෙමෙයි ගන්නනේ ඕනේ කිව්වලු. ඒ වචනේ ඇතුලේ හරි පුදුම තේරුමක් තියෙන්නේ. නැත්තම් දෙන්න නෙමෙයි ගන්නනේ ඕනේ. පින්වත්නි, අපි හැමදාම නැති මිනිස්සයට දෙන්නම පුරුදු වෙලා තියෙනවා. ඒක දානයක්. ඒක වෙන්න ඕනේ. ඒක මේ ලෝකෙ තුල නැති කෙනාට දෙන කෙනා අනිවාර්යෙන්ම මේ ඒක සමාජයක් තුල සිද්ධ වේ යුතු තාම වටින ගුණයක්. අනාථපිණ්ඩික කියන නම හැදෙන්නේ නැහැ නේ නැත්තම්. අනාථපිණ්ඩික කියන නම හැදුනෙම අනාථ අයට කොයි වෙලාවෙත් කන්න බොන්න දෙන වෙනමම දන්ශාලාවක් එතුමගේ සිටුමැදුරේ තිබුණා. දැන් ඒවා දානයක් හැටියට ලැබුණු කෙනා කරන යුතුයකම. හැබැයි පින්වත්නි, දැන් නැති කෙනාගේ පැත්තට ඒ දීම විතරක් ප්‍රමාණවත්ද? ඔබ ඒක හොඳට හිතන්න ඕන දෙයක්. ඒ තමයි නැති කෙනා නැති කෙනෙක් බවට පත්ුන හේතුව මොකද්ද? හැම දෙයකම හේතුඵලයක් තියෙනවානේ. නැති කෙනා නැති කෙනෙක් බවට පත්වෙන්න හේතුව තමයි පින්වත්නි, එයා අතීතේ දෙන්න පුරුදු වෙලා නැහැ. අතීතේ ගන්නම විතරක් පුරුදු වෙච්ච කෙනෙක්. එතකොට දෙන්න පුරුදු වෙච්ච නැති කෙනෙක් නිසා එයා මේ ආත්මෙත් නැති කෙනෙක් වුණා. දැන් එතකොට තියෙන කෙනා කවුද? එයා එදා දෙන්න පුරුදු වෙච්ච කෙනා. දෙන්න පුරුදු වෙච්ච කෙනාට අද තියෙනවා, එයා අදත් දෙනවා. එතකොට එයාට නැවත උපදින කොටත් වෙන්නේ මොකක්ද? එයා ආයෙ උපදින කොටත් එයාට ලැබෙනවා. ඉතින් මේ රටාව බිඳින්න ඕන නම් මේකේ කරන්න තියෙන දේ තමයි මේ දිදී ඉඳලා විතරක් බෑ මේ ප්‍රශ්නේ විසඳන්න. අපි දෙන්න පුරුදු කරන්න ඕනේ. හරි වටිනවා පින්වත්නි, ඔය නැති බැරි අහිංසක මිනිස්සු අතරින් ඇතැම් වෙලාවට අපිට මේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් දෙන්න පුරුද්දක් හදතෑ කියලා පිණ්ඩපාතික සයින්හසල ගොඩක් කලාවට ඔය දේනේ කරන්නේ. මම එක්තරා අවස්ථාවක මගේ ජීවිතේ මට සිහිපත් වෙනවා, එක ගෙදරකට මම පිණ්ඩපාති වැඩියා. ඒ ගෙදරට පිණ්ඩපාති වඩින්න කලින් තිබිච්ච ගෙදර දානේ පිළි අරගෙන මම එහා පැත්තේ ගෙදරට වඩින්න යනකොට මට මේ දානේ බෙදපු අයම කිව්වා, හාමුදුරනේ ඔය ගෙදරට යන්න එපා, ඔය ගෙදර මිනිස්සුන්ට මේ එහෙම වත්කමක් නැහැ දානයක් බෙදන්න, ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්න කට්ටියක් කිව්වා. ඒ මම හිතුවා නෑ මොනවා හරි දෙයක් පූජා කරයිනේ, මං වැඩි අය ගෙදරට මැටි පොඩි පුංචි මැටි හරිම අමාරුවෙන් ඉන්න අහිංසක ගෙදර මං වැඩියා. එදා මං මේ සිදුවීම සිද්ධ වුණේ මේ වයඹ පළාතේ ගෙදරක. මං දැන් පිණ්ඩපාතේ වැඩම කරපු ඒ ගේ ඉස්සරහා ඉන්න වෙලාවේ දැක්ක පින්වත්නි, ඒ මිනිස්සු මාව දැක්කම ගහේ කිහෙල් කනේ කිහෙල් ගෙඩි ටිකක් කපාගෙන ආවා, අමු කිහෙල් ගෙඩි ටිකක්. නමුත් ඒගොල්ලන්ට ගේ හරියේ පූජා කරන්න දෙයක් නැති වෙන්නේ නැති ඇත්තටම. නමුත් අර කිහෙල් කණෙන් කිහෙල් ගෙඩි කීපයක් කපාගෙන ඇවිල්ලා පූජා කරනකොට මට දැනුනේ ඔය ගෙදරට නොඇඩියන් නම් ඒ වෙලාවේ මිනිසුන්ට දෙන්න පුරුද්දක් ඔය විදිහටවත් හැදෙන්නේ නැහනේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල පිණ්ඩපාතික භික්ෂුව හැමතිස්සෙම කරේ නැති මිනිස්සයට දෙන්න පුරුදු කරන එක. ගන්න පුරුද්දක්ම නැතුව. එතකොට මේවා සිද්ධ වෙනකොට අන්න එතෙන්දී අපිට තේරෙනවා
කෙනෙකුගේ ජීවිතයේ කුසලයක් උපද්දන්න ඒ මිනිස්සයාට අපි විද්‍යාවෙන් උදව් කරනවා නම් පින්වත්නි, අර භාවනානුයෝගී ස්වාමීන් වහන්සේට දායක හිමි හිතුනේ ඇයි? උන්වහන්සේ විද්‍යාව යම් අවබෝධයක් උපද්දගත්තු කෙනෙක්. අවබෝධය උපද්දගත්තු කෙනාට තමයි තේරෙන්නේ නැති කෙනාට තියෙන කෙනා දෙනවා වගේම නැති කෙනා දෙන්න ඕනේ කියන එක. ඒක සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ. සාමාන්‍ය ලෝකයා දකින්නේ සම්පත් බෙදිලා යන්න ඕනේ. එහෙම බෑ. මේ තියෙන කෙනාගේ ටික අර නැති කෙනාගේ පැත්තට පිරෙන්න ඕනේ. මේවා දන් දෙන්න නැත්තම් හොරගම් කරපල්ලා. ඒ තියෙන කෙනාගෙන් හොරගම් කළා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතොර ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා මොකද තවත් අකුසල් කරගෙන ඒ හොරගම් කරා කියන්නේ මොකද්ද දැන්? තියෙන මිනිස්සයාගේ නැති මිනිහා හොරගම් කරපු ගම එතකොට වෙන්නේ පින්වත්නි අර නැති මිනිහා හොරෙක් හැටියට ආත්ම ගණන් තව තවත් ඒ හොරකම් කරපු අකුසලයට තව තවත් නැති වෙවීම උපදිනවා. එතකොට මේ බුදුසසුන තුල කුසල උපද්ද ගන්න ලැජ්ජ බයක් පුරුදු කරන්න අපි අනිවාර්යයෙන්ම පින්වත්නි නැති මිනිස්සුන්ගේ හිතවලටත් හදන්න ඕනේ. සමාජය තුල සමහරලාට කලුවට උපදින කෙනාම ආයෙ ආයෙත් කලුවට උපදිනවා. මන් එක සිද්ධියක් සිහිපත් වෙනවා. හඳුන් කෝරු විකුණන පුංචි පුතෙක් ආව දවසක් මේ ධර්ම දේශනාවකට වැඩම කරලා යනකොට වාහනේ ළඟට. ඊට පස්සේ මම මේ රාත්‍රී හොඳටම රෑ වෙලා මම මේ පුංචි පුතාගෙන් එහෙව පුතේ ඔයා තනියෙන් දාය හඳුන් කෝරු විකුණන්නේ ආච්චිත් එක කිව්වා. මම කෝ ආච්චි අර අතන උඩහ ඉන්නවයි කිව්වා. ඊට පස්සේ මම ඒ ආච්චිත් ඒ පුතාවත් ළඟට ගෙන්නගෙන කතා කරා. කතා කරනකොට මට තේරුණා තාත්තායි අම්මයි වෙනමම ඒගොල්ලොත් ඒ රැකියාව කරනවා. දැන් මේ හඳුකුරු විකුණන්න ඇවිල්ලා තියෙනවා. මේ ආච්චිට තනියෙන් එන්න බැරි හින්දා ඉස්කෝලේරලාවට පස්සේ මේ පුතත් එක්ක හැමදාම මේ ආච්චි මේ විදිහට හඳුකුරු විකුණනවා. පස්සේ ඉතින් මට හරි අනුකම්පාවක් ඇති වෙලා මම ඇහුව කොහෙද ඉන්නේ. ඊට පස්සේ ඒ දරුවන් ඉන්න ප්‍රදේශයේ රේල් පාරක් අයිනේ, ඔය අනවසරයෙන් හදාගත්ත පොඩි ගේ කෑල්ලක තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා පුතේ දැන් රෑ වෙලානේ, ඕක දැන් තව මෙතන විකුණ විකුණ ඉන්න ඕනේ නැහැ. ඔය හඳුන් කූරු ටික මම ඔක්කොම ගන්නම් කියලා මං හඳුන් කූරු ටිකත් අරගෙන මේ ආච්චිවයි මේ පුතාවයි වාහනේම එක්කගෙන ගිහිල්ලා අර ගෙවල් ළඟ බැස්සුවා. එතකොට ගේ ළඟ බැස්සුවට පස්සේ මට රියදුරු මහත්තයා කිව්වා ඔබ වහන්සේට මං ඉතින් නොකිය හිටියා මේ 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 පින්කමක් හැටියට මේ මේගොල්ලන්ව බස්සන හින්දා. හැබැයි ඔය අය තමයි කිව්වා කවදාකවත් මේගොල්ලන් හදන්න බෑ. මේගොල්ලෝ ඔය මුදල් එකතු කරන්නේ මේගොල්ලන්ගේ මේ මේවා ඇතුලේ අපි හිතන්නේ නැති විශාල මත්ද්‍රව්‍ය ජාවාරම් තියෙනවා කියලා. ඇත්තටම ඒක නේ ඊට පස්සේ හොයලා බලනකොට පින්වත්නි මත් ද්‍රව්‍යවල පුදුමාකාර විදිහට මේ විවිධ ජාවාරම් සිද්ධ වෙන ගෙවල් තමයි ඔය තියෙන්නේ. දැන් ඒ දරුවන්ව කවදාකවත් ධර්මයට යොමු කරගන්නවත් උදව්වක් දෙනවට ඒ තාත්තලා කැමති වෙන්නේ නැහැ. අපි ඒ දරුවෙකුට උදව් කරන්න මැදිහත් වුණත් ඒ අම්මලා තාත්තලා හැඩගැහිලා තියෙන්නේ එයාලගේ අර කළු ව්‍යාපාර දරුවෝ ලව්වත් ඉදිරියට කරගෙන යන්නේ. හඳුන් කූරු ටික විකුණුවාට ඒ සුදු දෙයක් වගේ පේන එක මුවාවෙන් පිටිපස්සේ තියෙන කළු දේවල් අපිට අපි දකින්නේ නැති සමහරලාට පින්වත්නි පුංචි ළමයින්ව පවා යොදවලා කරන විවිධ කළු දේවල් තියෙනවා. මේ වගේ කළු දේවල් කළු gedar කළු කළු කියන එකෙන් අදහස් කරන්නේ අකුසලයත් එක්ක පවත් එක්ක දුප්පත්ව ඉපදිච්ච එක. දැන් මේ මුඩුක්කුවක උපදිනවා. අතීතේ කළු කර්ම කරපු නිසානේ මේ වගේ මුඩුක්කුවක ඉපදිලා මේ දැන් සමහරලාට ඇඳගෙන ඉන්න ඇඳුමක පවා මේ සුවඳක් නෑ, මහා ගන්ධසාරයි. එතකොට ඒ වගේ අපිරිසිදුව අර වගේ තැනක ඉපදිලා අපිරිසිදු තැනක අපිරිසිදුව ජීවත් වෙනවා. කළුයි. දැන් මේ කළු තැනක මෙහෙම දුක් විඳින්න මොකද අතීතේ කරපු අකුසලේ විපාක. එතකොට දැනුත් එතන ඉපදිලා කරන්නේ කුසල් නෙමෙයි. ඒගොල්ලෝ මේ හොඳට භාවනා කරගෙන සීලිය ආරක්ෂා කරගෙන එහෙම අර ගෙදරට වෙලා ඉන්නව නෙමෙයි. එතනත් කරන්නේ වචනින් කළත් අකුසල්, කයින් කරත් අකුසල්, බොහෝ අකුසල් කරගෙන ඉන්නවා. පින්වත්නි, කළු මිනිස්සේ කළුව ඉපදිලා කළු ජීවිතයක් ගෙවලා කළු කර්මම කරලා නැවත නැවතත් කළු ආත්මවලම ඉපදිලා කළු විදිහටම යනවනම් මොකද්ද මේ සුගතියකට ඇවිල්ලා කරගත්ත එකේ අවස්ථාවෙන් ගත්ත ප්‍රයෝජනය කියලා දුක හිතෙනවා. ඒ අය දිහා පේනකොට. ඒ නිසා පින්වත්නි ලැජ්ජ බයක් නැති තැනක අවබෝධයක් ඇත්තෙත් නෑ, අවබෝධයක් නැති තැනක කුසල් වැඩෙන්නෙත් නෑ. ඉතින් ඔබ මේ ජීවිතය තුළ සම්මාදිට්ඨිය කියන එක එහෙනම් තේරුම් ගන්න, කාට හරි හිතක් ආවොත් එහෙම
සීලයට අදාළ අංගයකට වුණත් මම මෙන්න මේ දේ කරන්න මේකට ලැජ්ජාවක් බයක් ඇති කරගත යුතුයි කියලා ඒ දේට පින්වත්නි ඒ ඇති වෙන සිතුවිල්ලම මොකද්ද වෙන්නේ සම්මාදිට්ඨියක් වෙනවා. දැන් ලෞකික සම්මාදිට්ඨියත් නැති සමහරු තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කතා කරන්නේ. මම එක සිද්ධියක් කියන්න. එක්තරා හාමුදුරු කෙනෙක් මාර්ගඵලලාභියෙක් වගේ දැන් ඔන්න හැසිරෙන හාමුදුරු කෙනෙක් ගැන සිද්ධියක්. මේ හාමුදුරුව විදේශ දේශනාවකදී පින්වත්නි එතන මිනිස්සු මුදල් පූජ කරලා තියෙනවා ධර්මදේශන ඉවරනාට පස්සේ පිරිකරට. මෙතන මුදලක් අරගෙන මේ හාමුදුරුව එතනම ඉන්න මහත්තයෙකුට කතා කරලා ගොලු පීසා එකක් ගෙනත් දෙන්න කියලා. එතකොට දැන් මේ මිනිස්සුන්ට මතයක් දුන්නලු ඔය සීලයක් කියන එක වැඩක් නෑ කියලා. සම්පූර්ණ සීලය ගැන මිනිස්සුන්ට තියෙන හැඟීමම නැති කරලා දාලා කෑමක් එක්ක සීලය රකින්න ඔය නිගණ්ඨයෝ කියලා. ඔය සීලේ කතාවනේ මිනිස්සු කාලා බීලා තමන්ගේ මේ ප්‍රඥාව දියුණු කරගන්න එක විතරයි කරන්න ඕනේ කියන මතයක් දීලා දැන් අර තමන්ගේ දායකයන්ටම පෙන්වනවා මේ ඔය රැට කන්න එපා කියන සීලේ ඌව බොරු වැඩ කියන එක පෙන්වන්න දැන් අර වැඩේ කරලා. ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුම දැන් මේක ගෙනත් දුන්නලු මේ එතනම පූජ කරපු සල්ලි වලින්. එතර පින්වත්නි දැන් මේ මිනිස්සුත් හරිම බුදුමයි කියන්නේ මේ මිනිස්සුත් හරිම වැඳගෙන අපේ හාමුදුරුවෝ තමයි මේක හරියටම අපිට පෙන්වලා දුන්නේ. මෙච්චර කාලයක් අපිත් මේ බොරුව කරගෙන ගියා මේ සීලේ සීලකගා මේ නිගණ්ඨයෝ වගේ අපි මෙච්චර කල් හැසිරලා තියෙන්නේ කියලා දැන් සීලෙටත් ගරහා කර කර ඔන්න යනවා. දැන් ඒත්තන්ට තේරෙන්නේ නැහැ පින්වත්නි බුදුහාමුදුරුවෝ එතන ශික්ෂාපදයක් පනවන එක පිටිපස්සේ ලොකු ගැඹුරක් තියෙනවා. මොකද යම් කිසි විදියකට කාල සීමාවක් පනවලා මේ කාලේ විතරක් මේ ආහාර ගැන හිතන්න කියලා අපිට දුන්නේ මොකටද? එතන ඇති වෙන ඇහැ කන නහය දිව කය කියන පහම සතුටු කරන කාමගුණ පිරිච්ච දෙයක් නිසා ආහාරය ඒ ආහාරය කෙරෙහි එන රස තෘෂ්ණාවට දවසම වෙන් කරන්නේ නැතුව එක වෙලාවක් විතරක් වෙන් කරලා දුන්නා. එතන යම් කිසි තණ්හාවේ වැලැක්මක් හදලා දුන්නා, වැලැක්වීමක්. ඉතින් මේ ටික වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදේ හැල්ලු කරනවා කියලා කියන නිගණ්ඨයෝ 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 කියලා මිත්‍යා දෘෂ්ටිය. දැන් මිත්‍යා දෘෂ්ටිය නිසා මොකද වෙන්නේ? සීලෙ බිඳගත්ta කියන්නේ මිච්ඡා කම්මන්තය. මිච්ඡා කම්මන්තේ ඇති වෙච්ච තැන ඒ තියෙන මිච්ඡා වායාම, මිච්ඡා සති මේ සියල්ලත් එක්ක හැබැයි ලෝකෙට පෙනෙනවා මම මහා ප්‍රඥාවන්තය. මට මේ ලොකු ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා. ඒතර පින්වත්නි මිච්ඡා දිට්ඨියක් ඇති වෙන්නෙම අවිජ්ජාව නිසා. අවිද්‍යාව අපදේ හැල්ලු කරනවා කියලා කියන නිගණ්ඨයෝ 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 කියලා මිත්‍යා දෘෂ්ටිය. දැන් මිත්‍යා දෘෂ්ටිය නිසා මොකද වෙන්නේ? සීලෙ බිඳගත්ta කියන්නේ මිච්ඡා කම්මන්තය. මිච්ඡා කම්මන්තේ ඇති වෙච්ච තැන ඒ තියෙන මිච්ඡා වායාම, මිච්ඡා සති මේ සියල්ලත් එක්ක හැබැයි ලෝකෙට පෙනෙනවා මම මහා ප්‍රඥාවන්තය. මට මේ ලොකු ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා. ඒතර පින්වත්නි මිච්ඡා දිට්ඨියක් ඇති වෙන්නෙම අවිජ්ජාව නිසා. අවිද්‍යාව නිවාඩුව ගන්න කියලා. ඒ කියන්නේ තමන් සත්‍යවාදී කියන එක තේරුණ තැන එයාට පින්වත්නි අනිවාර්යයෙන් මේ සමාජය තුල අවශ්‍ය පරිසරේ හදලා දෙනවා. හැබැයි අපිට හීන මතයක් එවෙලා තියෙනවා. තත් කියලා බෑ ජීවත් වෙන්න. මේ බොරුවෙන්ම තමයි මේක කරන්න පුළුවන් කියලා. ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ඒක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තමයි මිච්ඡා වාචා හදන්නේ. එතකොට මිච්ඡා දෘෂ්ටි කියන්නේ මේ අහිංසක අර දෙවිවරු ටික විතරක් නෙමෙයි. දෙවියන් වල්ලගෙන අපි ඒකට විතරක් පහර ගහ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා පූජාකක හිටියට මිත්‍යා දෘෂ්ටි වැහි වැහැලා මේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ. මිනිස්සු කොතනක හරි දැන් ওই සමහරු කියනනේ බොන එකට උනත් සමහරලාට සීලයට ගරහ කරගෙන අර මජ්ජපමා දට්ටාන කියන එක ඇතුලේ මදපමණින් ගත්තර කමන්නේ කියලා කියන එක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි ගණයට ඒ හැම එකමයි තියෙන්නේ. එතන අවිජ්ජා කියලා කියන අවිජ්ජා සූත්‍රේනේ සූත්‍රෙනම් අවිද්‍යාව කියන අනවබෝධේ අවිජ්ජාවක් නිසා ඇතිවෙනවා මිච්ඡා දිට්ඨිය. අනවබෝධේ නිසා තමයි එන්නේ මිත්‍යා දෘෂ්ටිය. අනවබෝධෙන්න හිරියොත්ප්ප නැතිකම නිසා. කාට හරි ලැජ්ජ බයක් නැති වෙච්ච ගමන් මිනිහක සාධාරණේ කරගන්න යනවා. අන්නේ සාධාරණේ කරගන්න යන දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි. පැහැදිලි ඇතේ ඔබට මේ කාරණාව? අපි සමහරලාට සීලෙ බෙදෙන්න හේතු වෙන ගොඩක් දේ සාධාරණීකරණය යන සිද්ධිය ඇතුළේ අර මම අහලා තියෙන ඔය වයින් කතාවක් හරි පූර්වට ඔබ සමහරලාට අහලා ඇති. හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා අහලා තියෙන මේ මිනිස්සයා හාමුදුරුවනේ මේ සීනි කන එක පවුද කියලා. ඉතින් අර හාමුදුරුවෝ කළු සීනි කන එක එහෙම පහක් වෙන්නේ නැහැ මහත්තයෝ කළු. ඉතින් හාමුදුරුවනේ මිදි කන එක පවුද කියලා ඒවලු.
නෑ මහත්ති, මිදි කණෙක් කොහොමද පව් වෙන්නේ කියලා බලු. එහෙනම් හාමුදුරනේ වතුර බොන එක පව්ද? නෑ, කවුද කියන්නේ වතුර බොන එක පව් වෙන්නේ කොහොමද කියලා බලු. ඉතින් හාමුදුරනේ වතුරයි මිදි සීනි ඕවා එකතු වෙලා හැදිච්ච වයින් බොන එක ඇතුළට කොහොමද පව් වෙන්නේ කියලා හොලු අර හාමුදුරුවන්ගෙන්. ඉතින් හාමුදුරුවෝ කිව්වලු, මහත්තයෝ අහිමද, ඒක වෙන්නේ මෙහෙමනේ කිව්වලු. මහත්තයට මෙන්න මේ පොඩි මෙමෙ හාමුදුරුවෝ අතට පස් ටිකක් අරගෙන මේ පස් ටික පැත්තකට වීසි කරලා ඇහුවලු, මහත්තයට ඔය පස් ටික මහත්තයාගේ ඇඟට ගැහුවනම් රිදෙනවද කියලා ඇහුවලු. අයියෝ, ඔය පස් ටික ගැහුවා කියලා හිම රිදෙන්නේ නැහැ කිව්වලු. දැන් මහත්තයාගේ ඇඟට වතුර ටිකක් ගැහුවොත් හිම රිදෙනවද කියලා ඇහුවලු. නෑ, වතුර ටිකක් ගැහුවා කියලා හිම ගානක් නැහැ කිව්වලු. මහත්තයෝ දැන් ඔය වතුර ටික අර පස් වලට දාලා හොඳට අනලා මැටි එක හදලා අරගෙන අනලා ඒ මැටි හොඳට පදම් කරගෙන මේක මේ ගඩොල් කැටයක් හදලා ගඩොල් කැටේ මහත්තයට ගැහුවොත් මොකද වෙන්නේ කියලා ඇහුවලු. මිනිහා කට උත්තර නැතුව දැන් නිහඬව හිටියලු. අන්න ඒ වගේ තමයි මහත්තයෝ කවලු අරගන්. එතකොට හැමතිස්සෙම ඕක මේ සමාජය හදාගත්ත නිකන් හිනාවට ලක් වෙන කරන නිකන් ඔය කතාවක් වුණාට ඒක ඇතුලේ පේන්නේ මොකද්ද? පුළුවන් තරම් උත්සාහ කරගන්නවා මිනිස්සු තමන්ගේ සීලෙ බිඳගන්න එකට සාධාරණී කරගන්න කරුණු හදාගන්න. අන්නේ කාරණේ මිත්‍යා දෘෂ්ටියක් කියන එක තමයි අද අපි ඔබට මේ පෙන්නලා දුන්නේ අවිජ්ජා සූත්‍රයෙන්. ඒ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන ලැජ්ජ බය නැතිකම නිසා. ඒ නිසා අපිට පේනවා අධර්මවාදීන් කරන්නේ තනිකරම මොකද? තමන්ගේ දුศีලකම් වලට සාධාරණී වෙන විදිහට හදාගත්ත මිත්‍යා දෘෂ්ටි. ඒක සමාජයට පෙන්වන සම්මාදිට්ඨියක් වගේ. ඉතින් ඔබ මේකෙන් බේරෙන්න ඕනේ පින්වත්නි, මේ යුගය තුළ විශේෂයෙන්ම හරියට තමන්ගේ අවශ්‍යතාවය සාධාරණී කරගන්න පිරිසක් ඉන්න නිසා, ඒකට ධර්මයක් පාවිච්චි කරන පිරිසක් ඉන්න නිසා, බුදුරජාණන් වහන්සේවත් අර විකුණම් කනවා කියන ජාතියේ රටක අපි ජීවත් වෙන නිසා, ඔබ හැම දෙනාම ඉතාම කල්පනාකාරීව මේ සම්මාදිට්ඨියට එන්න, ඔබේ ජීවිතය තුළ ලැජ්ජ බය ඇති කරගන්න සියලු දෙනාටම භාග්‍ය වාසනාව සැලසෙන්නට කියලා අපි තාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වුණේ පොල්ගහවෙල බන්දාව ජම්බුගහමුල වත්තේ 59-1 ලිපිනේ පදිංචි පින්වත් තිලකා ඥානති හේරත් මහත්මියත්, KVN ආනන්ද පින්වත් මහත්මයා ඇතුළු පින් ඇති පිරිස විසින්, තේ ඇත්තන් සියලු දෙනාම බොහොම සත් සිතින් අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වුණේ. තමන්ගේ ජීවිතේ ලැබිච්ච භාග්‍යවන්ත අවස්ථාවක් ඇත්තන්ට ලෝකවාසී විශාල පිරිසකට මේ සතියන්තේ රාත්‍රී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අද සතියන්තේ ඒ නෙත FM නාලිකාවේ මේ උතුම් ධර්ම දේශනා. එනිසා ලංකාව පුරාම විසිරුණු විශාල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය බෙදලා දෙන්න අද තිලකා මහත්මිය සහ ආනන්ද මහත්මයාට අවස්ථාව ලැබුණා. එයත් අරමුණු කරගත්තේ ඉරේෂාන් ආනන්ද පුතුණුවන්ගේ ජූලි 28 දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන මෙවර පෙනී සිටින උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ආශිර්වාද කරගන්න, වසර 30කට පෙර මියගිය පියාණන්ටත් වසර 20කට පෙර මියගිය මෑණියන්ටත් ඒ වගේම සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව සිටින හේමලතා මෑණියන්ටත්, කෑගල්ලේ කරුණාවති නැන්දනියටත්, සහෝදර සහෝදරියන්ටත්, සියලුම ඥාතීන්ටත්, සියලු හිතවතුන්ටත්, නෙත්නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දෙනා ඇතුළු ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණ කරගෙන, ඒ මූලිකම අරමුණ වෙච්ච ඉරේෂාන් ආනන්ද පුතුණුවන්ට අපි දීර්ඝාස ප්‍රාර්ථනා කරන මේ උපන්දිනේ, ඒ පුතාට නිරෝගී සුවයම සැලසේවා, සුවපත් භාවයෙන් මෙවර ඒ උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන යහපත් අනාගතයක් සලස ගන්න ඒ ආදරණීය පුතුණුවන්ට භාග්‍ය වාසනාව සැලසෙන්න, මේ දේශනාව ලෝකේ පුරා පතුරුවා හැරිමින් රැස් කරපු පිනත් හේතු ආසනාම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මිය ගියපු ඒ පියාණන්ට, ඒ වගේම මේ මෑණියන්ටත් මේ පින හේතු වේවා. අපේ සිහිපත් කරපු නොකරපු හැම දෙනාටමත් හිමලතා පින්වත් මහත්මිය, කරුණාවති නැන්දනිය ප්‍රධාන හැමෝටම, විශේෂයෙන්ම තිලකා ඥානවති හේරත් පින්වත් මහත්මියට, ඒ KVN ආනන්ද මහත්මයා ඇතුළු දායකත්ව දැරූ සියලු පින්නතුන්ටත්, ඒ පවුලේ සුජීවත්ව සිටින සෑම දෙනාටමත්, සිත්නේ තසපුව ශ්‍රවණය කළ පින් ඇති ශ්‍රාවක ඔබ හැම දෙනාටමත්,
මේ පින මෙලොව යහපතටම හේතු ආසනා වේවා, පරලොව සුගතියටම හේතු ආසනා වේවා. ඔබ සියලුම දෙනාට මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්නට මේ පින හේතු ආසනා වේවා. නෙත්නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ අපේ වරුණ මහත්මයා ඇතුළු සියලුම සේවක නිලධාරී මහත්ම මහත්මීන්ටත් ඔබ හැම දෙනාටමත් මේ ජීවිතයේ පරලොව සුගතිය ආදී සියල්ලෙම සැපතටම මේ පින හේතු වේවා. උතුම් නිවනින් සැනසෙන්න අවිජ්ජා සූත්‍රය ඇසුරින් අද අපි සාකච්ඡා කරපු මේ කාරණා, උතුම් මේ දේශනය, මේ පින ඒකාන්ත හේතුවක් බවට පත්වෙත්වා කියලා හැම දෙනාටම ආශිර්වාද කරමින් දෙවියෝද සතුටින් මේ පින් බලෙන් දෙව්ලෝ සැනසෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. එලෙසින් නිමවටපත් උනේ සෙනසුරාදා සිත්නෙත් අසපුයේ ධර්මදේශනාවයි. අද ඔබට හොඳින් තදින් දැනුණු අවස්ථාවක් ඒ දේශනාව. ඒ ඇසුරේකට නැගෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. ධර්මානුශාසනාව එලෙසින් පවත්වමින් අපිට වටින ධර්ම දායාදයක් තිරණය කරපු පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය පිණිසම මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එලෙසින් හිත් තුළ හැම දිනාගේම ඇති වෙන මොහොතේ විරාමයකට ගිහිල්ලා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ නැවතත් අපි සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. ඔබ රැඳෙන්න, අපි විරාමයකට යමු වෙන්නේ. සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග ධර්ම දේශනාව නිමවටපත් උනේ අවිජ්ජා සූත්‍රය පදනම් කරගෙන, සහ මම හිතනවා මේ වර්තමානයේ තිබෙන දේවල් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය දේශනා කළා කියලා. ඒ අනුව අපට එක් පැත්තකින් මේ වෙන් මිදෙන්නටත් හොඳ අවස්ථාවක්, ඇතැම් වෙලාවට අපිත් නියලිලා ඉන්න පුළුවන් මේ වගේ කාරණා තුළ. ඒ නිසා අපටත් එයින් මිදිලා මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්නට තිබෙන අවස්ථාව. ඒ සෑමතකින්ම බැලුවාම ඉතාමත් වැදගත් වූත්, වටිනා වූත්, අර්ථ සම්පන්න වූත්, අවබෝධය සඳහා හේතු කරගත යුතු වූත් වටිනා සූත්‍ර දේශනාවක් තමයි ධර්මානුශාසනාවේ අපි ශ්‍රවණය කළේ. ඒ ඇසුරේම ගොඩනැගෙන ධර්ම සාකච්ඡාවට යොමු වෙන බොහොත බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්ස ආරම්භයේදීම සිහිපත් කරන්නට උනා වහන්සේ ධර්ම දේශනාව නිමවන තැන පුණ්‍යානුමෝදනාව සිදු කරණේ දායක බවතුන්ගේ අපේක්ෂාවන් අරමුණු සිහිපත් කරනකොට උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් පිළිබඳ සිහිපත් කළා. හෙට උදෑසන මෙත්නෙත් පාමුල වැඩසටහනට සමගාමීව විශේෂ ආශිර්වාද වැඩසටහනක් පැවැත්වෙන අපේ ආමන්ත්‍රණී ගම්පාමිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් අපේ දැයේ උසස් පෙළ විභාගයේ පෙනී සිටින, ශිෂ්‍යත් විභාගයේ පෙනී සිටින ගම්පාමිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට එන්නට පුළුවන් ඉඩකඩක් තිබෙන සෑම දිනාටම ආරාධනා කරනවා. උදෑසන 7:30 වන විට මේ භූමියට ඒකරාශී වෙන්න පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරලා, ඉතේ තිබෙන යම් ආකාරයකට විසිරුණු ස්වභාවය නැති කරලා, ඒකාග්‍රතාවයක් ඇති කරලා විභාගයට හොඳ ආශිර්වාදයක්, බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය එකතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හෙට උදෑසන 7:30 වගේ වෙන විට ගම්පහමිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේට පූජනීය කැටවලේ මාලෝක නායක හඳුනනහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමියට ඒකරාශී වෙන්න කියලා බොහොම ගෞරවයෙන් අපි ඔබට ආරාධනා කරනවා. අපි සාකච්ඡාවට යමු වෙන මොහොතේ හඳුනනේ ඇත්තටම මට හිතුනේ දැන් මේ කාරණා ඇහෙනකොට මාරයා කොතරම් බලවත් වෙලාද කියලා. බුදුරජාණන් වහන්සේම අපේ හැමෝටම දේශනා කරලා තිබෙනව නේද, අධර්ම රාගය, මිත්‍යා දෘෂ්ටිය, මේ විෂම ලෝභය, මේ වගේ කාරණා වයස අවුරුදු 100ට වඩා අඩු වෙනකොට, යම් පුද්ගලයෙකුගේ නැත්නම් මිනිසෙකුගේ ආයුෂ ප්‍රමාණය අඩු වෙනකොට කිමින් කිමින් බලවත් වෙනවායි කියන කාරණේ. දැන් එතකොට මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ විදිහට වෙනවා කියලා. එතකොට අපිට පේනවා ඒ දේ වෙනවා. එතකොට මේක අපි ඉවසා වදාරන්න ඕනද? මේකට අපි මොකද්ද කරන්න ඕන? මේක නැති කරන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නම් බැරිද? එහෙම උත්සාහයක් දරනවා නම් ඒක උඩුගම් බලයෑමක් වෙනවද? ඇත්තටම අපි කුමක්ද කළ යුත්තේ? වරුණ, අපි තාම් මෙත්සිතින් සියලුම අපිත් එක්ක එකතු වෙලා සිටින net ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ආශිර්වාද කරන ගමන් ඔබ මතක් කළ පරිදි මෙවර උසස් පෙළ විභාගයට මුණ දෙන පිං ඇති දරුවන්ටත් සාන්ත සිතින්
මොකද අපි මේ දායකත්වයේ දරූ ඒ ඇත්තන්ගේ ආදරණීය පුතුණුවන්ව සිහිපත් කළා. නමුත් මේ වෙලාවේ අවස්ථාවක් කරගෙන සියලුම රටවාසී දරුවන්ටත් ආශිර්වාද කරනවා අපි. තමන්ගේ ජීවිතයේ විශේෂ කඩයිමක් නිසා ඒ කඩයිම යහපත් නියුණු සිතකින් පුතාල දූලට තමන්ගේ විභාගයට මුණ දෙන්න භාග්‍ය ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම වරුණ මේ කාලේ තවත් විභාගයක් විශේෂ ඒ තමයි ශිෂ්‍යත්ව විභාගයටත් මුණ දෙන ආදරණීය දරුවන් විශාල පිරිසක් ඉන්නවා මේ රටේ. හය කියන දවස් දෙකේ තමයි තිබෙන්නේ පටන් ගන්න විභාගය. ඒ ශිෂ්‍යත්ව විභාගයට මුණ දෙන ආදරණීය පුංචි දූල පුතාලටත් අපි මේ වෙලාවේ ඉතාම ආදරෙන් ආශිර්වාද කරන සමායට අපි ශ්‍රවණය කරන ඒ වගේ චූටි දරුවොත් ඉන්නවා වරුණ. එහෙම ධර්මදේශනා පවත්වන විහාරස්ථානවලදී සමහර ලාවට අම්මලා ඇවිල්ලා මට ඒ චූටි දරුවන්ව පෙන්නලා තියෙනවා සයින්හන්ස මේ සින්සුරාදට හරි ආදරෙන් හරි කැමැත්තෙන් සිත්නෙත් අසපුව අහනවා අපි මේ බබත් කියලා ඔළුව අතගාලා. මේ එතකොට එවැනි ආදරණීය ශිෂ්‍යත්වයට මුණ දෙන පුංචි දරුවන්වත් මේ වෙලාවේ සිහිපත් කරන විශේෂම වර්ණ ඔබේ ආදරණීය දියණියත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුණ දෙනවා. ඉතින් ඒ සියලුම දරුවන්ටත් යහපත් සිතකින් තෙරුවන්ගේ ආශිර්වාදයම වේවා. යහපත් සුවපත් තමන්ගේ ජීවිතයේ දියුණුව කරා යන්න අධ්‍යාපන කටයුතු වල සාර්ථක භාවයටම. අපි අද මේ සාකච්ඡා කරමින් සිටින දේශනාව අවිජ්ජා සූත්‍රය. මේ ලෝකේ මිනිස්සු විවිධ දෘෂ්ටි ගතක උනාට පස්සේ දෘෂ්ටිය නිසා තමයි ඉතුරු සියලුම අකුසල ධර්ම ටිකත් හැදෙන්නේ. එහෙමයි. එහෙම නැත්නම් කුසලයට ඇති වෙන දෘෂ්ටියක් තියෙනවාද? ඒ දෘෂ්ටි නිසා තමයි කුසල ධර්ම ටික හැදෙන්නේ. වරුණ දැන් ඔය ආගම් වලත් බලන්න සමහර වෙලාවට අපිට තේරෙනවා මේ ඇතැම් ආගම් තියෙනවා ආගමික නායකයා විසින් දෙවියන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආගමේ තමන්ට ගරු කරන ග්‍රන්ථ තියෙනවා. මේ ආගමික ග්‍රන්ථ තුල මිත්‍යා දෘෂ්ටි හැදුවා ගමන් ඒ දෘෂ්ටියට අනුව තමයි එයාලගේ සම්පූර්ණ ක්‍රියාත්මක වීම තියෙන්නේ. දැන් ලෝකේ යුද්ධ තියෙනවා. සමහරවිට මිනි මරණ. දැන් මේ මිනි මරණ අය අතරේ සමහරවිට වෙනවා හදලා තියෙනවා මේ දෙවියන් වහන්සේගේ දැන් අපි දුන්න අපේ මතේ පිළිගන්නේ නැති අය සියලු දෙනාම මේ ලෝකේ අයින් කරන්න ඕනේ කියන මතයක ඉන්නවා. දෙවියන්ගේ මතේක. ඔව් දෙවියන්ගේ මතේ. දේව මතේ පිළිගන්නේ නැති අය අයින් කරන්න ඕනේ. එතකොට ඒ අයින් කරන එක ඔබට යහපතක් කියලා කියනවා. දැන් මේ මතේ මිනිස්සෙක්ගේ ඔළුවට දාපු ගමන් ඒ මිනිස්සයා මේ වෙනත් මත ධර්ම අය මරනවා. ඒක ලෝකේ ඇතැම් රටවල් වල හරි දරුණුවට සිද්ධ වෙනවා වරුණ. කාන්තවාදී ක්‍රමය. සත්තු මවල තියෙන දෙවියන් කන්න කියලා ඔන්න මතයක් තිබ්බා. ඒ මතයට ගෙලින්ම සත්තුම මරනවා. ඒ කියන්නේ ඇතැම් ආගමික ශ්‍රාවකයෝ ඉන්නෝ හරියට සත්තු මරන ව්‍යාපාර කරගෙන යනවා. එහෙමයි. කුකුල්ලු ඌරෝ නොයෙක් සත්තුන්ගේ ව්‍යාපාර විදිහටම ලොකුවට තියෙනවා. එතකොට මේ ගව ඝාතක ස්ථාන වැඩි හරියක් තියෙන එක්තරා ආගමක ශ්‍රාවක පිරිසක් යටතේ මේ රට ඇතුලේ පවා. ඉතින් වරණ මේ මත අර දෙවියන් මවලා තියෙන අපිට කන්න කියන මතේ හින්දා ඒගොල්ලෝ හිතනවා මේක කිසි ප්‍රශ්නයක් නැහැ මේ මෙරුවට කියලා. දැන් අපේ මිනිස්සුයෙකුට ඔක මරණ කුරුණක් තියක් හරි ලැජ්ජ බයක් තියෙනවනේ. සිංහල සමහර බෞද්ධයොත් ඒ වගේ ව්‍යාපාර කරනවා. මේ මිනිහයාට ලැජ්ජ බය නැතර නැති වෙලා ගිහිල්ලා. ලැජ්ජ බයක් කියන එක නැති කරගන්න පුළුවන් ඕන දෙයකට. ලැජ්ජ බය බලන්න දැන් රතයක් එලවන්න පදවන්න අපි සාමාන්‍ය මිනිස්සු අතර එලවන්න කියන වචනේ තියෙනවා. නමුත් ඒක හරි වචනේ පදවන්න දෙකම හිඳ කිව්වා. එතකට ඒ රතයක් පදවන්න මුලින්ම පුහුණු වෙනකොට බලන්න හරි බයන්නේ ඕක අල්ලන්නේ. හරිම බයෙන් මේ රතේ පදවගෙන යන කෙනා හොඳට පුහුණුනාට පස්සේ කිසි බයක් නැහැ. එයා නිදහසේ තමන්ගේ රතේ පදවනවා. අර අකුසලයට උනත් ඒ වගේ තමයි. මුලින්ම අකුසලේ කරන වෙලාවේ ඒක හරි බයෙන් කරන්නේ. ඒක පස්සේ එයාට ගානක් නැති. මට මතකයි මේ එක්තරා කෙනෙක් මට කිව්වා එයා සිගරට් එකක් බොන්න ගිහින් ජීවිතේ පළවෙනි දවසේ සිගරට් එක බොන්න පටන් මේ යාළුව දුන්න වෙලාවේ මෙයා මේක අරගත්තම අත ගැහුණලු. දැන් හරි බයයි නේ වෙලාවේ ලැජ්ජ බයක් තියෙනවා තාම මේ. මේක කොහොමද කරන්නේ? මෙයාට දැන් තියෙනවා ලොකු කුතුහලයක්. මේක හරියයිද වැරදි මොනව වේ? ඒ බය ඊට පස්සේ නැති වෙලා යනෝනේ අකුසලයට. ඉතින් ඒක හැම දෙයකම අදාළයි වරුණ. අපි සමහර වෙලාවට පැවිදි සීලය තුලන ඔය එක ස්වාමීන් වහන්සේ නමකට විහාරස්ථානයක ඉන්නකොට ඒ විහාරස්ථානයේ අනිත් සියලු ස්වාමීන් වහන්සේලා
රාත්‍රියට ආහාර ගන්න පුරුදු වෙලා තියෙන නිසා මේ දැන් මේ ආගන්තුකෝ වැඩිය හාමුදුරුවෝ කෙනෙක් උන්වහන්සේ ටික කාලයක් දැන් විහාරස්ථානෙ ඉන්නවා. උන්වහන්සේටත් පුරුදු වුණාලු මේ, ඒ කියන්නේ දැන් හැමෝම ආහාර ගන්නවා. මේක බඩගිනට කෙරෙන සාමාන්‍ය දෙයක් හින්දා මේ කමක් නැහැ ගන්න කියලා. දැන් මම මේ කියන ස්වාමීන් වහන්සේ මේ වෙනකොට කවදාකවත් පැවිදි ජීවිතේ රාත්‍රී ආහාර ගැනීම කරපු නැති කෙනෙක්. එතකොට දැන් උන්වහන්සේට ඒ වෙලාවේදී වරුණ ජීවිතේ කවදාකවත් කරපු නැති දෙයක්නේ. දැන් ඔන්න දැන් මේ ස්වාමීන් වහන්සේලා මේක දැන් කාලයක් තිස්සේ හිටියා පන්සලේ මේක ගන්නම කියලා කිව්වම කොත්තු එකක් ගෙනල්ලා දැන් මේ ටික දුන්නලු. අර ස්වාමීන් වහන්සේ එදා වළඳලා අමාරුවෙන් ගැහි ගැහි වමනේ දාලා ඊට පස්සේ දැන් කෑම ටිකක් කාලා එකපාරට වමනේ යන්නේ. මේ අර එදා පුදුම උන්වහන්සේට බයක් තිබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ දැන් මේක නවත්ත ගන්න ඕන වෙලා මේ පුරුදු වෙච්ච මේ ශික්ෂා බිඳිල්ල පස්සේ උන්වහන්සේ සාකච්ඡා කරනවා, මට දැන් ගානක් නෑ, දැන් මේක ඕනම වෙලා මට දැන් ආයි අර හිටපු තැනට මගේ හිත හදා ගන්න ඕන කියලා. ඉතින් එතකොට එහෙම සමහරලාට වරුණ ඒ ශික්ෂා බිඳිල්ලට හිත පුරුදු වෙච්ච ඇතම් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා මට හම්බෙලා. ආපහු උන්වහන්සේ අර සීලේ ප්‍රකෘති කරගන්නවා. නිසා කෙනෙක් එක මොහොතක බිඳුනද උන්වහන්සේ ඉදිරියේ ඊයේ බිඳිච්ච කෙනා අද කොයි තැනද කියලා අපි කවුරුවත් කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම මේ ශාසනය තුළ භික්ෂුවකතෙන් සීලය බිඳෙන තැනදී වුණත් මම ඒක නිත්‍ය වශයෙන් දකින්නේ මේක මේ ස්වාමීන්වහන්සේ හැමදාම මේ විදියට ඉඳීමයි කියලා. උන්වහන්සේ ලැජ්ජ බයක් ඇති වෙච්ච තැන ආපහු ඒක ප්‍රකෘති කරගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේ බුදුසසුන තුළ ඔය කියන දෘෂ්ටිගතික වෙච්ච අය හරි අඩුයි. අර වාසනාවකට දහම් පාසල් වල හැමතැනම ලැජ්ජ බය හැදෙන්න අකුසලයට නොඑක් දේ තේරුම් කරලා දීලා තියෙන නිසා. හැම බහුතරයක් ආගම් තුළ අපිට පේනවා සත්තු මැරීම ආදී දේවල් වලට කිසිම ඒ ලැජ්ජ බය කඩලා බිඳලා නැති කරලම දාලා තියෙන. ඒක අර විදියට දෘෂ්ටි වලින්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට හරක් නරන්න නොඑක් සත්තුන්ව මරණ එක ඒක සාමාන්‍ය දෙයක් හැටියට පුරුදු වෙලා. එතකොට මේ අර ඇතැම් රටවල් වල මාළු අල්ලන එක ගැන කියනවා, මාළු අල්ලලා ආයි දාන්න කියලා. කියන්නේ ඒක විනෝදයක් හැටියට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා. අල්ලලා අපව මාළුවව වතුරටම දාන්න. ඇල්ලුවා අල්ලලා ආයි දානවා. මැරෙන්න ඉස්සෙල්ලා. ඔව්. ඒක විනෝදයක් විදියට. ඉතින් එයාලා ඒක පවක් හැටියට හිතන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ මැරුවොත් තමයි පව. අන්න ඒගොල්ලන්ගේ දෘෂ්ටිය. අර සතාට වෙන හිංසාව ඒක කිසි දෙයක් ඒගොල්ලන්ට තේරුමක් නැහැ. ඉතින් ඒ වගේ මේ දෘෂ්ටිය මත සියල්ලම සිද්ධ වෙනවා කියන එක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයට සම්මාදිට්ඨිය කියන එකක් පනවන්නේ. ඔක්කොටම කලින් ඒ දෘෂ්ටිය හදා ගන්න ඕනේ. එහෙමයි. එතකොට අපිට පේනවා දෘෂ්ටිය නැතුව ක්‍රියාව වෙනස් කරන්න බෑ. දැන් බලන්නකො බොන මිනිස්සයව වෙනස් කරන්න අපි මේ ඒකේ ඉස්සෙල්ලම කරන්න ඕනේ දෘෂ්ටිය වෙනස් කරන එකයි. දැන් මං හිතන්නේ දෘෂ්ටි යම් කිසි වෙනසක් කරන්න දෘෂ්ටි එක එක පැති වලින් ගත්තාගෙනේ. දුගති යන වෙන දෘෂ්ටිය. දුගති යන වෙනවා කියන ලැජ්ජ බය. සමහරුන්ට ලැජ්ජ බය කොයි පැත්තෙන් හරි හදන්න පුළුවන්. ඒ හින්දා තමයි අර මත් වතුර මත්ද්‍රව්‍ය ගත්තොයට හැදෙන ලෙඩ ගැන පෙන්නන පින්තූර සමහරලාට ප්‍රදර්ශනය කරන්න කියන්න පුළුවන් තරම්. දැන් ඒ පින්තූර දැකලා එතනදී තමන්ට ලැජ්ජ බයක් ඇති වුණොත් එහෙම මට මේ වගේ ලෙඩ වෙනවා කියලා ඒ මිනිහයා නවත්තයි කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද? ඒ පැකට්ටුවකම පින්තූර ප්‍රදර්ශනය කරලා තිබ්බත් බොන මිනිහා ඕක නවත්තන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අර මිනිහට අර පින්තූර ගැන තිබිච්ච ලැජ්ජ බයත් නැති වෙලා. එහෙමයි. නේද? ඕකම වරුණ සමහරලාට දුගතිය ගැනත් දැන් කරලා තියෙනවා. ඇයි අර නිරේ ඔක්කොම හදලා දැන් වෙසක් එකට පෙන්නන්න විවිධ දේවල් වලින් පින් හදලා නිකන් ඔලු බක්ක වගේ නිරේ හදලා ගිනි ගන්නවා මේ අල්ලලා යමපල්ලෝ දඬුවන් දෙන ඒවා දැන් ඔක්කොම පෙන්නලා. ඉතින් ටිකට් අරගෙන යන්නේ ඒක බලන්න. දැන් මේක බලන එක ඇතුලේ මහ ජොලියක් තියෙනවා, ආසාවක්, විනෝදයක්. දැන් නිරේ බලන්න අපි ගියා ටිකට් අරගෙන කියලා විනෝදෙන් ඕක බල බල යන අයට කිසිම අර ලැජ්ජ බයක් එහෙම ඇති වෙලා මං අකුසල් කරන එක නවත්තන්න ඕනේ කියලා එහෙම පේන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ලැජ්ජ බය නැති නිසාම ටිකට් නැතුවම යන්න පුළුවන්. වරුණ මං පොඩ්ඩක් අකමැති දෙයක් ඔය මේ ඔය විදිහට නිරේ අර ඒ වගේ දේ හදන එක ඇතුලේ පිටනවා එතන අපි අකුසල් වලට බයක් හදනවා කියලා. හැබැයි බය නැති වෙනවා. ඇත්තටම බය නැති වෙනවා වරුණ. මොකද මේ නිරේ කියන එක කවදාකවත් ඒකේ තියෙන දුක ඕවගේ එකක් හදලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි.
එර දැන් ඕක දැක්කට පස්සේ සංඥාව යන්නේ ඒ ගානටනේ. අන්නේ මේ වගේ එකක් නිරේ කියලා සංඥා වෙනවා. බොහොම සරල විදිහට ගන්නවා. ඒක සරල වෙනවා. නමුත් මේක ඊට වඩා බරපතල එකක්. එහෙමයි. දැන් එතකොට අපි දැන් ওই දෙවඟනන් කියලා දිව්‍යාංගනාව කියලා දැන් සමහර ලාවට හිතන්නකෝ මෙහි ඉන්න නිලියෝ ටිකක් දාලා ඇඳුම් ටිකක් ලස්සන්ට අඳලා දිව්‍ය ලෝකෙ පෙන්නවා කියලා පෙන්නුවොත් එහෙම. ඔව්. එහෙම බලන මිනිස්සයා මේ වගේද දිව්‍ය ලෝකෙ කියලා දැන් ගන්නවනේ සංඥාව. සාමාන්‍ය වෙනවා. සැබෑ දිව්‍ය ලෝකේ සංඥාව ගන්න බෑනේ අරකින්. එහෙමයි. ඉතින් ඒ වගේ අපි සමහර වෙලාවට දුගතිය ගැන බය ඇති කරන්න කියලා එවැනි දෙයකින් කවදාකවත් කරන්න බෑ. එහෙම දෙයක් කරන්න ඕන නම් මං හිතනවා හොඳ සාර්ථක ක්‍රමයක් දෘශ්‍ය මාධ්‍යෙන් වගේ දෙයක් කරන්න. ඔය ත්‍රිමාණ විදිහට සමහර ලාවට හොඳට බය ඇති කරන දර්ශන හදන්න පුළුවන්. ඒකත් වරුණ සැබෑ ස්වභාවය තේරුම් ගන්න බෑනේ එතන. දැන් ඔන්න බලන්නකො ගින්දර ගැන කතා කරනවා. මේ නිරේ තියෙන ගින්නේ රළු බව කොච්චරද කියලා නම් ගල් පර්වතයක් දැම්මත් ඒක කඩදහියක් අළු වෙනවා වගේ අළු වෙලා යන ගින්නක් කියලා. එහෙම ගින්නක් මවන්න පුළුවන් ද අපිට කවදක්වත් ඔය ප්‍රදර්ශනවල? එතකොට වරුණ ඒ හැල්ලුවීම එක පැත්තකට හානියක් තියෙනවා. දැන් සමහර ලාවට අපිට පුංචි කාලේ අර ඒ වගේ දේවල් පෙන්වුවම අපි හිනා වෙවි කියනවා. මං කමන්නේ නිරේ යන්න මම බය නැහැ කියලා. එහෙම කියන වචන තියෙනවනේ. ඔව්. ඒව හැදෙන්නේ අර අපි හැල්ලු වෙච්ච එකත් එක්ක. සමහරවිට චූටි කාලේ අපිට හිතුණා මේක මේ අපිට එදා පොඩි කාලේ බය කරන්න අර බිල්ලයි කන්න කියලා බය කරා වගේ එකක් මේ නිරේ දුගතිය. සමහරව අදටත් හිතාගෙන ඉන්නවා. කටු ඉඹුල් ඔකෙද තියෙන ඔය පොඩි කාලේ බය කරන්න කියපු කතානේ කියලා සමහරව අදටත් හිතන්නේ. සමහරව විශ්වාස කරන්නේ එහෙම එකක් ඇත්තටම තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රය තුළ මේ ලෝකයේ උන්වහන්සේ බුදු නැතින් දකින්න දෙයක් පෙන්වලා තියෙනවා. අද සමහරව ඒක පිළි නොගන්න එකට හේතු වෙලා තියෙන්නේ දේවදූත සූත්‍රයේ ඇතුලේ බුද්ධ දේශනාව කෙරෙට තියෙනවා කියලා නෙමෙයි හිතන්නේ. පුංචි කාලේ අපිට බය කරන්න කියලා දුන්න කතාවක් කියලා. ඒකින්ද වරුණ මං හිතනවා හැල්ලු කරන එකත් ලොකු වරදක්. ඉතින් හරියට අර සිගරට් පැකට්ටුවේ පින්තූර දාලා තිබ්බා හා සමානයි ඕක. දැන් අහමුදුනේ දැන් ওই කාරණාවත් එක්ක මට හිතෙනවා දැන් ඔය වගේ දේවල් දැක්කහම හිතේ ඇතිවෙන බය ලැජ්ජා බය නැති වෙනවායි කියන කාරණේත් එක්ක. දැන් සමහරු කියනවා මේ අපේ දැන් ඉස්සරනම් තරන්නන්ගේ තිබ්බේ ලැජ්ජාවට බයට හැදිච්ච ගෑනු ළමයා. ලැජ්ජා බයට හැදිච්ච ළමයා මේ. එහෙම කියන එක. හැබැයි අද කියන්නේ මේකේ අනිත් පැත්ත. සමාජානුයෝජනේ නැත්නම් සමාජයට අනුගත වෙන්න නම් ලැජ්ජාව බය නැති කරන්න. ලැජ්ජාව බය නැති වෙන තරමට තමයි ඔහු සමාජයේ ප්‍රියකරන නිර්මාණශීලී වෙන්නේ. එහෙම නැත්නම් අලුත් දේවල් හොයාගන්නේ. මේ වගේ දේවල් කියලා මේ වෙන අර්ථ ටිකක් මේ තුළට يعني එකතු කරලා තිබෙනවා අපි හඳුනන. ඒකෝර ඇත්තටම මේ ලැජ්ජාව බය කියන එකත් එක්ක අපි ඔය ඔබ වහන්සේ කියන කාරණාව මතු කරලා පෙන්වන්නේ ධර්මයේ පමණ. ඒ කියන්නේ පවට ලැජ්ජාව බය ධර්මයත් එක්ක සම්බන්ධ කාරණාවක් පමණක්. වරුණ මේක ධර්මයේ තුල කතාවන්නේ. මෙතන තියෙන්නේ එක වචනෙට අර්ථ ගොඩක් තියෙනවා. අන්න ඒකයි ඔතන තියෙන වෙනස. එක වචනෙට අර්ථ ගොඩක් කියලා කියන්නේ දැන් අපි ඉවසීම කියන වචනේ ගමු. ඔව්. ඉවසීම කියන වචනේ බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ ඇති කරගන්න දෙයක්ද නැති කරන්න ඕන දෙයක්ද? ධර්මයේ ඇතුළේ නිකන් වරුණට හිතෙන්නේ මොකද ඉවසීම කියන වචනේ අපිට ඇහෙනකොටම අපි කියන්නේ මේක ඇති කරගන්න ඕන එකක් කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල කිව්වා ඉවසීම නැති කරගන්න කියලා. එහෙම කියලා තියෙනවා. පොඩ්ඩක්වත් ඉවසන්න එපා කියව දැන් තියෙනවා. දැන් ඕක කිව්ව ගමන් කෙනෙක් හිතන්න පුළුවන් ඒ මොකද්ද තමන්ට කියන්නේ ඉවසලා බැරිම තැන දෙකක් දෙන්න කියන එකද? ඔව් අර කේ රතු කට්ට පැන්න කිය. රතු කට්ට පැන්න තන ගහලා දාන්නද? ඒවද කියලා හිතනවලු. නෑ. බුදුරජාණන් සි චුට්ටක්වත් ඉවසන්න එපා කිව්ව තැන් තමයි වරුණ මේ ඉවසීමේ ප්‍රභේද තියෙනවා. එක ඉවසීමක් තමයි රාගයක් ඇති වෙච්ච තැන රාගය ඉවසනවා නම් ඒක කරන්න එපා කිව්වා. එහෙමයි. දැන් ඔන්න රැකියාව ඉවර වෙලා බස් එකේ එනවා මිනිස්සෙක්. මෙයාට දැන් ඒ බස් එකේම තමන්ගේ ළඟ යන ගෑන් ළමෙක් ගැන හැඟීමක් ඇති වෙනවා. ඒ ගෑන් ළමයා ගැන හැඟීම ඇති වෙලා මෙයාට හිතෙනවා නිකන් ඒ ගෑන් ළමයාගේ ඇඟේ ගෑවෙන්න. ඔය බස් වල සමහරලට හරියට අපිට ඇහෙන දේවල්නේ මේ කාන්තාවන්ට විවිධ කරදර සිද්ධ වෙනවා කියලා. වරුණ දැන් මේ මිනිස්සයාට මේ ඇති වෙලා තියෙන රාගයක්ද නැද්ද? රාගය. ඒ රාගය දුරු කරන්න නැතුව ඒක නැති කරගන්න නැතුව මේ මිනිස්සයා මේක දිගටම පවත්වනවා කියලා කියන්නේ ඉවසීම. බුදුරජාණන්සේ ඒවට පෙන්වෙත් රාගයේ ඉවසුවා. ඒක ඉවසන්න එපා. රාගය ඉවසන්න එපා. රාගය සම්පූර්ණයෙන්ම ඒ වෙලෙම දුරු කරලා දාන්න ඉවසන්නම එපා. අන්න එහෙනම් බුද්ධ දේශනාවතලේ
ඉවසන්න එපා කියන ප්‍රභේදයක ඉවසීමක් ගැනත් කියනවා. තරහක් ඇති වුණා. මම මූට නම් දෙනවා දෙකක් කියලා කොහොම හරි අර ආව ලොකු තරහ. ආයි දෙකෙන් එකක් මේ ඉවර කරලා තමයි පස්සෙ බලන්නේ කියලා ඔන්නාව තරහ. එතකොට දැන් මේ තරහ ඉවසන්න එපා කියලා බුදුරජාණන්සේ. තරහ ඉවසනවා කියන්නේ තරහ තියන් ඉන්නවා. තරහ පවත්වනවා, තරහ දියුණු කරනවා. ඒක තමයි ඉවසනවා කියන්නේ තරහ. එතකොට තරහ කියන එක ඇතුලේ ඉවසන්න එපා කියලා. එතකොට මොකද ප්‍රතිය? තරහ දුරු කරන එක කියන්නේ තරහ ඉවසුවේ නැහැ. මං කියන්නේ තරහ කියන එක ඉවසුවේ නැහැ. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය නෙමෙයි. තරහට යම් කෙනෙකුට ගහන්න හිතෙනවා. එතකොට ඒක ඉවසන් නැතුව ගහන්නද කියලා සමහරකට හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි. දැන් ద్వේෂය කියන අකුසලය ඉවසන්න එපා. අකුසලය. ద్వේෂය කියන අකුසලේ තවදුරට තියන් ඉන්නවා කියන්නේ හිතේ ඉවසලානේ. දැන් අපි ඔක තේරුම් ගන්න මෙහෙම කියමු. ඔන්න මේ ගෙදෙට්ට පාර යන බල්ලෙක් ආවා. හරිද? මේ පාරේ නිකන් ඉන්න බල්ලෙක් දැන් ගේ ඇතුළට ඇවිල්ලා. දැන් ඔය ගේ ඇතුළට ආව බල්ලව ඉවසනවා කියන්නේ මොකද්ද? තියන් ඉන්නවා. බල්ලට ඉන්න දෙනවා. ගේ ඇතුළේ. ඉවසනවා. ඔන්න හිටපුවා කියලා ඉවසනවා. ඉවසන්නේ නැහැ කියන්නේ මොකද්ද? එළවනවා. අර බල්ලව එළවනවා. ద్వේෂය කියන අකුසලේ අන්නේ වගේ හිතට ආවම ඉන්න දෙනවා කියන්නේ ඉවසනවා. තුක් කියලා බල පල කියලා බල්ල එළවනවා වගේ අර ద్వේෂෙත් එළවල දානවා. ඒක ద్వේෂය එළවනවා මිසක් ద్వේෂය එළවනො නැතුව ගහන්න නෙමෙයි. ගහන්න නෙතුව මිනිහා එළවනො නෙමෙයි. නෙමෙයි. එතකොට ద్వේෂය හරියට අර බල්ල වගේ. ඉවසීමේ ප්‍රභේද වගේ ලැජ්ජ බයෙත් ප්‍රභේද තියෙනවා වරුණ. එහෙමයි. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් කියනෝනේ සමාජයේ ලැජ්ජ වෙලා බෑ අද සමාජයට මුණ දෙන්න කියලා. මම මේ එතෙන්ට එන්නේ මේ ප්‍රභේද වෙනස පෙන්වන්නේ. එහෙමයි. හොඳ දෙයක් සිද්ධ වුණා. එක්තරා අපි දන්න අපේ බොහොම හිතවත් මේ ජපානයේ ඉන්න එක්තරා මහත්මියා රීම ශ්‍රද්ධාවෙන් ධර්මයේ තුල හැසිරෙන නෝනා කෙනෙකුගේ මහත්යෙකුයි. ඉතින් මේ නෝනා අද දවාලේ කතා කරා පාවඩයක් සම්බන්ධ විස්තරයක් සාකච්ඡා කරන්න මායක. ඒ වෙලාවේ ඊයේ දවසේ ඇයගේ චූටි දුවගේ උපන්දිනේ. මේ පුංචි දුවේ. ඉතින් සයින්හන්සී ඊයේ උපන්දිනේ අපේ චූටි දුවගේ කියලා පොඩ්ඩක් මේ උපහන්සට පුළුවන් දෙයට ආශිර්වාද කරන්න කියලා දුන්නා දුවට ෆෝන් එක. දැන් දුව කතා කරන්නේ නැතුව ඉන්නවා. ඒතකොට ඇහුවා ඇයි කතා කරන්නේ කියලා. මට ලැජ්ජයි කිව්වා. දැන් චූටි දුවට මායික කතා කරන්න ලැජ්ජයි. අම්මා දුන්න හොඳ අවවාදයක් කර දුවට ඒ වෙලාවේ පුතේ ලැජ්ජ වෙන්න ඕනේ මේ ස්වාමින්වහන්සේත් එක්ක කතා කරන එක නෙමෙයි අකුසල් වැරදි දේ කරන එක. හරිද? කුසලයට ලැජ්ජ වෙන්න ඕනේ. වැරදි දේට තමයි පුතේ ලැජ්ජ වෙන්න ඕනේ කියලා කිව්ව අම්මා. හරිම වටිනවා අන්න යවවාදි බලන්න එතකොට. ඒතකොට දැන් ඒ අම්මා දුව දෙයකට ඉදිරිපත් වෙන එකට ලැජ්ජ වෙනකොට කියන්නේ යම්කිසි ක්‍රියාකාරකමකටනේ. මම දන්නවා මේගොල්ලෝ හොඳ කුසලය තුල හැමතිස්සෙම පිංගම් කරනවා. හැබැයි පිහිනුම් ආදී නොයෙක් ක්‍රියාකාරකම් වල හැම දෙයකම අර ළමයින්ව පුරුදු කරනවා. පුංචි කාලේ ඉඳලම ඒ හැම දෙයකම කරනවා. ඒවට යවන්නේ නැතුව ලැජ්ජ වෙනවා නම් කියලා දෙනවා. මේක ලැජ්ජ වෙන ඕන එකක් නෙමෙයි. ධර්මයේ කියන විදිහට පවට තමයි එහෙනම් මේ වෙන්නේ. පවට විතරයි වරුණා. එතකොට පවට ලැජ්ජා වෙන්න ඕනේ අකුසලයට ලැජ්ජ වෙනවා. පවේ විපාකයට තමයි බය තියාගන්න ඕනේ. එහෙ නැතුව හැම එකටම බය වෙන්න කියන්නේ නැන්නේ. දැන් බලන වරුණා. එතකොට අපි සමහරලාවට ඇතම් කෙනෙක් පන්සලට යන ලැජ්ජයි. ලැජ්ජාවල් වල ප්‍රභේදනේ. සමහරව සිල් ගන්න ලැජ්ජයි. අපෝ නිකන් නෝන්ඩි වෙනවා ඔක සිල්ගත් සිල් අරගෙන නිකන් උපාසක මේ ඔය සීයල වගේ ඉන්න පුළුවන් අපිට රෙදි දාගෙන ලැජ්ජයි. සමහරවිට ධර්මදේශනාවක් අහන්න ලැජ්ජයි. හාමුදුරු කෙනෙක් දැක්කම මග වඳින්න ලැජ්ජයි. එහෙමයි. එහෙනේ ලැජ්ජවල් කියන එකේ ඇතුලේ ප්‍රභේද තියෙනවා. ඕන නැති ලැජ්ජවලුත් තියෙනවා, ඕන ලැජ්ජවලුත් තියෙනවා. ඒතර මේ ලෝකය තුල ඉස්සරහට යන්න ලැජ්ජාව බය නැති කරන්න ඕනේ කියලා කියන එකේදී සියලු ලැජ්ජාවල් නෙමෙයි මේ කියන්නේ. පවට තියෙන ලැජ්ජාව නෙමෙයි. දැන් ඔතන කියන්නේ සමාජය තුල යම්කිසි වැඩක් කරනකොට, කතා කරනකොට, කෙනෙක් එක්ක දෙයක් ඉදිරිපත් වෙනකොට ඒ දේවල් වලට ලැජ්ජ වෙලා බෑ කියන එකනේ. වරුණ මේ මම සමහරලාවට මේ ලංකාවේ දකිනවා තරුණ ළමෙක් කොහෙදී හරි සමහරලාට දැක්කම සයින්හන්සලට දන ගහලා මග වඳින්න ලැජ්ජයි තරුණ ළමෙක් සමහරලාවට. හැබැයි තායිලන්තය වගේම මට මේ පහුගිය දවස්වල ඔය කැනඩා ඇමරිකා ධර්මදේශන ටිකට ගියපු වෙලාවේ එක චූට් මේ දුවෙක් හම්බුණා මේ කැනඩාවේ මේ තියෙනව වරුණ කැරකෙන මහා තට්ටු 40 ගානක් මුදුනේ බිල්ඩින් එකක උඩ කැරකෙන විදිහට මේ අවන්හල. ඒක සම්පූර්ණ ද්‍රවණය වෙනවා. කොයි වෙලාවෙත් කැරකි 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 තියෙන. ඉතින් එතන වාඩි වෙලා මේ ආහාර ගන්න පුළුවන්. ඉතින්
මා වඩම්මපු මේ මහත්යලට ආසාවක් ආවා මේ ස්වාමීන් වහන්සේට දාන වේලක් පූජා කරන්න ඕනේ කියලා මේ වන්නාලේ. මාව එක්කගෙන ගියා දැන් එතන දානෙ පූජා කරන්න. එතකොට දැන් මේක දාන ටික වන්දලා ඉවරනක මුළු 360ම වටේම කොයි වෙලාවෙත් වට ගානක් අපිට හිමීට හිමීන් කරකෙන්නේ වටේ බලන්න පුළුවන්. එතකොට දැන් මෙතන අපි දානෙ ටිකත් වළඳලා එන්න හදනකොට තමයි දැක්කේ මේ අවන්හලේ වැඩ කරනවා අපේ දුවෙක් ලංකාවේ. එතකොට ඒ දුව දැකලා අනේ සයින්හංශ කියලා දැන් කතා කරා තරුණ දුවේ මේ දුවත් එක්ක එතන එක එක රටවල මේ සුදු ජාතික තරුණ ළමයි දැන් ඉන්නවා. දැන් මේගොල්ලෝ ඔක්කොම මේ සුදු ජාතික බටහිර ළමයිනේ. වරුණ මේ දුව මාව දැක්ක ගමන්ම වැන්දා අර අවන්හලේදී. එතකොට මේ මට ඒ වෙලාවේ පුදුම හිතුණා දැන් මෙයා මේ ඉන්න සියලු සුදු ජාතිකයෝ අතරේ මෙහෙම වඳින්න ලැජ්ජුන්නේ නැහනේ. හරිද? ලැජ්ජාවක් ඇති වුනේ නැතු එයා වැන්දා. එතකොට එයා වැඳලා කතා කරලා ආයි අර යාළුවෝ ටික අතරට ගියා. ගියාම ඒ යාළුවෝ ටික එයාගෙන් අහලා තියෙනවා ඊ මොකද්ද කරේ ඇයි කියලා. එතකොට අර ළමයිට තේරුම් කරලා දුන්නලු ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ මේ වගේ කෙනෙක් බ්‍රහ්මචාරී කෙනෙක් මේ විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒ අපි මෙහෙම ගරු කරන කෙනෙක් කියලා. දැන් බලන්න අර ළමයින්ට මේක කියලා දෙන්න පව අවස්ථාවක් හදුනානේ මේ ළමයාට අර ලැජ්ජාව නැති කරලා වැඳපු එකෙන්නේ. එතකොට අපි සමහරවිට බටහිර රටවල ඉන්න ළමයි ගැන ලැජ්ජාව නැහැ කියලා හිතන එකේදී මම හිතනවා ඒව පුරුදු කරා නම් පුළුවන්. ඒ අම්මා තාත්තගේ පුරුදු. එහෙමයි. දැන් මම තවත් එක්තරා ඒ රටේම පන්සලක පන්සලේ ලේකම්තුමාගේ පුතා තරුණ පුතෙක් ඇවිල්ලා පන්සලින් හාමුදුරුවන්ට අතට අත දීලා කතා කරලා අර සුද්ධ වගේ. දැන් මේක හැදෙලා තියෙන. හැබැයි තාත්තා ලේකම්. තාත්තා ලේකම් නට හාමුදුරුවන්ට හායි කියලා අතට අත දීලා මෙයා ඉංග්‍රීසි වලින් කතා කරන සුද්ධ වගේ දැන්. එතකොට අර හාමුදුරුවොත් ඉතින් ඒක ඉවසලා මේගොල්ලෝ ඉතින් මෙහෙට 90 හැඩ ගහලා තියෙන්නේ කියලා ඒක වෙනස් කරන්න කියලා දෙන්න කිසිම මේකක් නැහැ. මේක වැරදි. එතෙන්දි හාමුදුරුවන්ගේ වගකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේලා වැසුරු කරන ක්‍රමයේ කියලා දෙන්න. දැන් මට තේරුනේ අර දුවගේ තාත්තලා ඒක කියලා දීලා තියෙනවා. ඒක හදලා තියෙනවා. කියන්නේ ඒක ඉවසන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ. සයින්සි ඉවසන්න ඕනේ නැහැ. ඒතර දැන් අතට අත දැන් මට එක මේ ඒ රටේ මෙක්තරා කෙනෙක් අත දෙන තැනක දැන් මේ මං කිව්වේ ලංකාවේ කොල්ලෙක් නේ. ලේකම්ගේ පුතානේ. දායක සභාවේ. මේක පැත්තකින් දෙනකොට මට සුද්දෙක් අතට අත දෙන වෙලාවේ මං ඒ වෙලාවේ එයාට මේ තේරුම් කරලා දුන්නා කෝච්චි එකද සිද්ධ වෙච්ච දෙයක් වරුණ. ඒ සුද්දා මට කතා කරලා හිතවත් වෙච්චලයි අතට අත දෙනකොට මං කෝච්චින් බහින්න හදන වෙලාවේ. දැන් මං සමු ගන්න වෙලාවෙ යකින් යාමට අතර අත දීලා කතා කරන්න හදනලා මං එයාට එක කෙටියෙන් තේරුම් කරලා දුන්නා මේ බුද්දිස් මංක් කෙනෙක් මේ විදිහයි කියලා. එයා මට සෑහෙන ස්තුති කරා ඒක කියලා දුන්නට. ඔවගේ සිදුවීම් තියෙනවා අපි ලැජ්ජ වෙන්නේ නැතුව එතන කියන්න ඕනේ. භික්ෂුවගේ භික්ෂුව කොතනද ඉන්නේ කියලා සමාජය තුළ ඒ දන්නේ නැති කෙනා දැනගන්න අවස්ථාවක් වෙනවා අන්තිමට. දැන් ඕකේ දැන් හැමතිරනේ වර්තමානයේදී ඒ වගේ දැන් පවට උනත් ලැජ්ජාවක් බයක් නැතිව යම් වික්ෂුන් වහන්සේ නමක් ඔයෙම ඉදිරිපත් කරනවා නම් තමයි ඒක පිළිගැනීමකට ලක් වෙලා තියෙන වර්තමානයේ. මේක හරි හානිකරයි. සමාජය තුල සමහර ලාවට වරුණ පිරිවෙන්නේ ඇතුලේ දැන් වන්න අර වාද විවාද තර්ක විතර්ක කරන හැටි උගන්වනවා. හරිද? ඒ උගන්න තැන්වල මම දැකලා තියෙනවා මේ එක්තරා දවසක මම ධර්මදේශනයකට ගියාතරේ මට චුට්ටක් එතන වෙලාව තිබුණා. ඒක පිරිවෙනක්. එහෙමයි. දැන් මට ඇහෙනවා පිරිවෙනේ මේ කවුද කෑ ගහනෝ? හා සද්දෙන් හරිම අසංවර කෑ ගැහිල්ලක්. වරුණ පස්සේ මම නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා නායක හාමුදුරුවනේ මොකද්ද මේ සද්ද කියලා. ඔය අද මේ හාමුදුරුවරුන්ට වාද කරන හැටි උගන්වන එක කිව්වා. මේ වාද විවාද උගන්වන එක. වර්තමානයේ තියෙනනේ බුදුහාමුදුරන්ගේ මේ තර්ක කරන කණ්ඩායම විවාද කණ්ඩායම. දැන් මේ විවාද ගන්න නොපිරිවෙන ඇතුලේ ඉතින් කෑ ගහලා අර දේශපාලන මීටින් එකක් වගේ අර හාමුදුරුවෝ කෑ ගහනවා. ඉතින් මට තේරෙනවා මේ පිරිවෙනක් ඇතුලේ මේ විදියට විවාද කරන තර්ක කරන කෑ ගහලා අර ශ්‍රමණ සාරූපිය නැති වෙන විදියට හදනකොට අර පොඩි හාමුදුරුවන් පාරට බැහැලා කෑ ගහන්නේ උකයි. ඉතින් ඒ තත්ත්වෙට සංවරය නැති වෙලා යනවා. එතකොට භික්ෂුවක් කියන්නේ එහෙම ඉන්න ඕන කෙනෙක් කියන අසංවරයක් අද ප්‍රතිරූපයක් හිමීට මිනිස්සු අතරට දෙනවා. දැන් බලන්නකෝ වරුණ වර්තමානයේ සමහර ඇතැම් පැවිදි කණ්ඩායම් ඇතුලේ හැදෙනවා ප්‍රතිරූපයක් මේ ධර්ම දේශනා කරනකොට චණ්ඩි වගේ බණ කියන්න ඕනේ වගේ. හරිද?
චණ්ඩි වගේ බණ කියන්න ඕනේ. බය නැත්තම් වාද කරන්න ඉන්න ඕන. ඔව්. ඒ දැන් ඒ චණ්ඩි වගේ බණ කියන එක හිතන්නේ මේක තමයි නියම භික්ෂූත්වය තුළ කියන ධර්මදේශනය කියන්නේ. සමහරලාට හිතනවා ඇති බුදුරජාණන් වහන්සේලා සිංහේ කේශර සිංහෙක් වගේ ඒ ලක්ෂණ කියලා හිතනවා. ලීලාව ගන්න මං එකෙකුටවත් බය නැහැ යකෝ ගන්න විදිහට කතා කරනවා. දැන් මේක මේ සිංහ ලීලා විශාරද කියලා. එහෙමයි. වරණ මේ භික්ෂුවකගේ හඬක් ඇතුලේ ධර්මදේශකයක් දේශකයන් වහන්සේගේ දේශන කරන ශෛලිය ඇතුලේ දීන වෙලා නිකන් ලාමක හඬක් තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් තමයි. මොකද ඒක මේ ස්ථාවර බවක් නැහනේ. හඬේ දේශනාව අහගෙන ඉන්න ශ්‍රාවකයාට ස්ථාවර බවක් දැනෙන්න ඕනේ. මේ හාමුදුරුව කියන එක උන්වහන්සේ තේරුම් ගත් එකක් හැටියට. කියන පෞරුෂය කියන එක අවශ්‍යයි. එපිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් පෙන්වන අපිට. ඒක තියෙන්න ඕනේ. හැබැයි ඒක පෙන්වන්න ඕනේ මේ චණ්ඩියෙක් වෙලත් මේ කෑ ගහලා. වරුණ. ඒ කියන්නේ දෙකටම යන්න එපා. අන්ත දෙකක් ඕනේ. මේ අන්ත දෙකම නැති වෙන්න ඕනේ. මං ඒ අන්ත දෙකම නැති වෙච්ච මේ පෙරලිය පටන් ගත්ත භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව මම දකින්නේ සෝමහාමුදුර. සෝමහාමුදුරන්ගේ දේශන ඇතුලේ දීන බයාදු වෙච්ච ගතියක් නැහැ. නිකන් ඔහේ ලාමක හඬ පෞරුෂයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ලාමක හඬක් තිබුණේ නැහැ. උන්වහන්සේ අදීනව ප්‍රකාශ කළා. අස්ථාවර ශෛලියක් නෙමෙයි තිබ්බේ ස්ථාවර ශෛලිය. උන්වහන්සේ කියන වචනේ හරි ස්ථිර ගතියකින් දැනෙනවා. හැබැයි චණ්ඩීක් වගේ කෑ ගහලත් නැහැ. හරිම මෛත්‍රී සහගත ස්වරයකුත් තිබ්බා. බලන්නේ දෙක මුසු වෙච්ච තැන. සිංහෙක් වගේ පෞරුෂයක් තිබ්බා. හැබැයි හරිම මෙත් සහගත අමුතු නියුණු බවකුත් තිබුණා. මේ දෙක මුසු වෙච්ච ශෛලිය තමයි මම දකින්නේ භික්ෂුවකට තියෙන්න ඕනේ. එතකොට වරණ මේක මේ වර්තමාන තරුණ පරම්පරාවේ දරුවෝ හරියට මුලා වෙනවා. අර කියපු ඇතැම් භික්ෂු කණ්ඩායම් මේ චණ්ඩි වගේ මේ සමාජ තුල ධර්මදේශනත් කරන්න පුරුදු වෙලා දැන් ඒක තමයි ශෛලිය වගේ පුරුද්දක් හැදෙනවා. මේක හරිම අනාගතයට හොඳ නෑ. එන්න එන්න අලුතෙන් මහණ වෙන තරුණ හාමුදුරුවොත් සමහරලාට ඒ විදිහට දැන් බණ කියන්න පුරුදු වෙනවා. ධර්මදේශනා කරන්න පුරුදු වෙනවා. මම දකින්නේ සෝම හාමුදුරුවෝ තමයි ධර්මදේශකයන් වහන්සේලාට හොඳ මාදරය. එතකොට දැන් සමහරලාට වරණ අපේ මේ පවත්වන ශෛලියෙන් එහා චණ්ඩි වගේ මේ දේශන පවත්වන්න නැති එක ඇතුලේ මට එක වෙලාවකට සමහරව කියනවා මේ වල්පොල ගෞතම කියන්නේ අන්තර්ජාලේ සමහරලාට අර කියන චණ්ඩි වගේ බණ කියන්නේ යන සමහර හාමුදුරුන්ගේ මේ ගෝල බාලයෝ සමහරලාට අපිට පහර ගහනකොට කියනවා මූණට ඇවිල්ලා කතා කරලා මේ කෙලින් උත්තරයක් දෙන්න බැරි නිකන් නිවටයෝ කියලා. මට අපේ ගලිගම ඥානදීප සන්නසට අපිට නිවටයෝ කියලා බයින අවස්ථාවක් තියෙනවා. වරුණ නිවට නම් බියගුළු නම් වැරද්ද පෙන්වන්නේ නැහැ. අපි මේ සිත්නේ තසපෙදී ඕ නෑ තරම් දෝෂයේ වැරද්ද අධර්මයේ ධර්මයේ තුලින් පෙන්නලා දෙනවා. එහෙනම් නිවට නම් ඕක කරන්නේ නැහනේ. පාඩුවේ පැත්තකටලා මේ ඉන්න විවේචනය කරලා අධර්මයේ පෙන්නලා දෙන්නේ ඒක යුතුයකම. එතකොට වරුණ බියගුලුකම නැති නිසා. හැබැයි මූණට මූණ කතා කරලා මේක තේරුම් කරන්න සුදුස්සට කරනු. නුසුදුස්සට කරලා වැඩක් නැහැ. මම ඒකට තේරුම් කරන උදාහරණයක් කියන්නම්. බොරුවට නිදන් ඉන්න මිනිහෙක් ඉන්නවා කියමුකෝ වරුණ. කවදාවත් හැරවන්නේ නැහැ. මේ මිනිහව හැරවන්නේ කොහොමද? මේ මිනිහ බොරුවට නිදන් ඉන්නේ. ওই මිනිහව මූණට ගිහිල්ලා හැරෙවුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. එතර ඒ මිනිහත් එක්ක රැවටිලා ඉන්න පිරිසට අපි පැත්තකට වෙලා කියලා දෙන එකයි කරන්න ඕනේ. එතර අර මිනිහත් එක්ක මූණට මූණ ගිහිලා ඇහැරවන්න යනවා කියන එකද? ඒ මනුස්සයා බවුසරයක් ගෙනල්ලා නැවුවත් ඇහැරෙන්නේ නැහැ. හැබැයි ඇත්තට නිින්ද ගියපු මනුස්සයාට වරුණ නිකන් වතුර චුට්ටක් ගාලා මූණ පිස්සත් ඒ මනුස්සයා ඇහැරෙනවා. ඉතින් එතර මේ අධර්මවාදී යම් භික්ෂූන් ඇතුලේ අපිට පේන මේ බොරුවට නිදාගෙන ඉන්න ජාතිය පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක කවදාකවත් ධර්මවාදී කෙනා මූණට මූණ ගිහිලා එක සාකච්ඡා කරේ නැහැ. ඒකට හොඳම උදාහරණෙ පෙන්නනම් රහතන් වහන්සේලා ධර්ම සංගායනා කළේ කොහොමද? ධර්ම සංගායනා කරනකොට වරණ හැමතිස්සෙම ඒකට හේතු වෙච්ච අධර්මවාදී පිරිසක් බලපෑවා. දැන් බලන්න පළවෙනි සංගායනාවට සුභද්‍රගේ වචන හේතුණා. සුභද්‍රත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරන්න තිබ්බනේ මහා කාශ්‍යප හාමුදුරුවන්. ඇයි නිකන් පැත්තකට වෙලා නිකන් නේද? එතකොට වජ්ජිපුත්‍රකලා හිඳ දෙවෙනි සංගායනාව කළා. එහෙමයි. ඇයි වජ්ජිපුත්‍රකලත් එක්ක ෆේස් ටු ෆේස් යසමහරතන් වහන්සේටයි සබ්බකාමී මහරතන් වහන්සේටයි බැරි වුණේ කරන්න? මේ වෙනම ගල්ලෙන් ගාන ගිහිල්ලා 700ක් රහතුන් එකතු කරලා වෙනම සංගායනාවක් කළා. ඇයි අරගොල්ලන්ව මේකට ගෙන්නලා මූණට මූණ කතා කරන්නේ? නිකන් පාළුගේ වළම් බිඳිනවා වගේ කියලා කියතයිගෙන. එහෙම. අධර්මවාදියත් එක්ක මූණට මූණ සාකච්ඡා කරලා වැඩක් නෑ වරුණ. මොකද බොරුවට නිදන් ඉන්න ජාතිය කට්ටියක් නිසා. ඒ නිසා අධර්මවාදියාගේ මතය ධර්මවාදීන් කරන්නේ සංගායනාදිය කරනකොට වෙනමම මෙන්න මේකයි ධර්මයේ මේකයි විනය මේකයි අධර්මයේ මේකයි අවිනය කියලා පෙන්නලා දෙන එක. ඉතින් ඒක අපි කරනවා. ඒක සිත්නේ තසපිය හොඳ වෙන්නු අපි කරනවා.
බියගුලකමක් තියෙනවා නම් ඒක කරන්නේ නැහනේ. හැබැයි අපි ඒක කරන්නේ චණ්ඩිපාඩ් ගත්තෙත් නැහැ. අපි හැරෙම නියුණු මෛත්‍රී සහගතව මේක මේ දීනත් නැතු. කිසිම දීනකමක් නිකන් බෙලහීන වචන අපි ළඟ නැහැ. අපි ඒක ලාමකත් නැහැ. අපි ලාමක නැතු ඒක පෙන්නලා දුන්නේ. හැබැයි මෛත්‍රී සහගතව. ඒක බියගුලකමක් කියලා හිතන්න එපා කවදාවත්. ඒක නිසා මම හිතන්නේ තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ සමාජයේ උනත් ඇතැම් වෙලාවට සමාජයේ උනත් යම් යම් දේවල් අනිවාර්යයෙන්ම වරන තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර ලාවට ඔන්න බලන්න අපි මේ පහුගිය දවසක සිත්නිතසප්පේදී පෙන්වලා දුන්න එක්තරා කාරණාවක හාමුදුරු කෙනෙක්ගේ වීඩියෝ එකක් සම්බන්ධ කාරණයකදී මම එතනදී ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල තිබිච්ච සිද්ධියක් කමෙන්ට්ස් වල වාද විවාද කරගන්නවා. සමහර පිරිසක් කියනවා හාමුදුරුවරුන්ට කාන්තාව ස්පර්ශ වෙන එකේ කැපයි කියලා. ඒක කැපයි කියන එකට ඒගොල්ලෝ කියනවා ගැහැණිය පිරිමියා කියලා ભેද හැදෙන්නේ කාමය නිසා. මේ හාමුදුරු කෙනෙකුට කාමය කෙරෙහි තියෙන රාගය අතහැරලා දැම්ම නම් ඔළුවෙන් යා ගැහැණියද යා පිරිමියද කියලා අදාළම නැ ඕන කෙනෙක් එකයි කියලා. හරිද? එතකොට රහතෙකුට කවුරු ස්පර්ශ කරත් කමක් නැහැ කියලා. ඉතින් ඔන්න දැන් මේ කමෙන්ට්ස් වල මතයක් යනවා. එතකොට තව පිරිසක් මේකට නෑ එක අකැපයි කියලා විවාදයක්. ඕකට අපි එක උත්තරයක් දුන්න තැනක අර දේශනාවට ගැළපෙන තැනකට ඕක උදාහරණයක් අරන් උත්තරයක් දුන්න තැනක මට ඔය කාරණේ අරගෙන දැන් මේගොල්ලෝ හිතාගෙන තියෙන මාර වීඩියෝ එක විවේචනය කරා. වීඩියෝ එක විවේචනයක් කරන්න අපිට අවශ්‍යතාවයක් එතන ආවෙම නෑ. අපි ධර්ම කාරණාව පිළිබඳවයි. මොකද වීඩියෝ එකේ ඉන්න හාමුදුරුව මොකක් කළත් මට ඒක අදාළ නෑනේ වරුණ. අපිට කමන්නේ ඒ හාමුදුරුව ඕන එකක් කරගත්තා. මේ කාරණාව අපි අතන වීඩියෝ එකේ හාමුදුරුව කරපු දේ ගැන කිසිම හොඳයි කිව්වෙත් නෑ, වැරදි කිව්වෙත් නෑ, අපිට ඒක අදාළත් නෑ. ඒකේ හාමුදුරුව කරගන්න දෙයක්. ඒ හාමුදුරුවන්ට එතන අකුසලයක් රැස් වුණා නම් ඒක ඒ හාමුදුරුවන්. හැබැයි අර කමෙන්ට්ස් වල අපි උත්තර දුන්නේ කමෙන්ට්ස් වල යන විවාදෙ මතවාද දෙකක් දරාගෙන මතවාද දෙකක් දරනකොට මේ මතවාද දෙක දරන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ මතය මොකද්ද කියලා දැනගන්න බැහැ. එතකොට මම කලේ මගේ මතය පෙන්වන්න නැතුව මගේ බුදුහාමුදුරුව ඔතෙන්ට මොකද්ද කියලා තියෙන කියලා දේශනාවෙන් පෙන්වලා දුන්නා. එතකොට වරුණ කමෙන්ට්ස් වල තියෙන මේ විවාදෙට උත්තර දුන්නකවත් තේරුම් ගන්න දාර්ශනික මොලයක් නැති පිරිසක් ඉතින්දි වරුණ මේ ඕකට තර්ක විතර්ක කරගෙන බැනගෙන කෑ ගහ ගන්නවා අන්තර්ජාලය. හන්දරේ මට ඒ කාරණාව නිසාම මට ඒ වගේම ප්‍රශ්නයක් මතුවුණා. දැන් අර රාගය අධිකව දැනිච්ච ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව මා අද දවසේ කියෙව්වා අපි හන්දරේ. එතනදී සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ බලවත් වූ රාගික මේ චේතනාවල්ම ඉස්මතු වෙමින් පවතිනවාය කියන කාරණේ. අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේක මඩින්න මම අමුසෝනකට ගිහිල්ලා මේ පිළිකුල් භාවනාව සිදු කරනවා කියලා අසුභ භාවනාව සිදු කරනවායි කියලා උන්වහන්සේ වැඩලා ඉදිමිච්ච නැතනම් ගැහණියෙද්ද පිරිමියෙද්ද කියලා හඳුනගන්න බැරි මృత ශරීරය දිහා බලාගෙන භාවනාව වඩන්න නැත්නම් මේ තිබෙන රාගික හැඟීම් යටපත් කරගන්න උත්සාහ කරනවා. අසන්දයන කෙස්රොදක් දැකලා දිග කෙස්රොදක් දැකලා මේ කාන්තාවක් කියලා හඳුනා ගැනීමත් එක්ක රාගීස්මතු වුණායි කියලා දේශනාවේ සඳහන් වෙනවා. දැන් එතනදී ඔය දැන් අද ඔබවහන්සේ මේ පැහැදිලි කරපු කාරණාවටම සම්බන්ධු නිසා මම ඔබවහන්සේ කියන නිසානේ එතනදී චේතනාව කාන්තාව කියලා ආපු නිසාද නැත්නම් රූපයේ දැන් අපි දැක්කේ නැහෙනේ මේක කාන්තාවද පිරිමියද කියලා හඳුනාගත්තේ නැහෙනේ මුලින් වැන්නේ නිරුවතවත් දැක්කේ නැහෙනේ අර කෙස් ගහ නිසා තමයි මේක ඇති වුනේ. එතකොට අපේ හැමෝටම ප්‍රශ්නේ තියෙන්නේ අපි එතකොට දැකීමේ ප්‍රශ්නයක්ද තියෙන්නේ හිතේද ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රපංච කොට නැගීමේ ප්‍රශ්නයක්ද මේ තුල බලවත් වෙලා ඒ වගේ හැඟීමක් ඇති වෙන්නට හේතු වෙලා තිබෙන්නේ. වරුණ සංඥාවෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංඥාව තමයි මෙතන විපල්යාස වෙලා තියෙන්නේ. මොකද්ද සංඥාව? මේ නැතුව මේ කෙස් ගහේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සමහර ලාවට අපි කෙස් ටිකට කේස කල්යාණී කියලා සුබ සංඥාවකිනුත් කතා කරනවා සමහර වෙලාවට. එහෙමයි. කෙස් ටික ඇලෙන දෙයක් කියලාට අරගෙන. එහෙම. නමුත් තව පිරිසක් කේසා කියලා පටිකුල මේ භාවනාවට මනසිකාරයටත් ඒකම ගන්නවා කෙස්ම. එහෙමයි. එතකොට දැන් කෙස් වල සුබ දෙයක් විතරක්ම තිබ්බනම් පටික්කුල භාවනාවකට කිස් ගන්න බෑ. එහෙනම් බුදුරජාණන්සේ කියනවා මේ කෙස් ඇවිල්ලා සුබ දෙයක්. එහෙනම් ඒක ගන්න එපා භාවනාවට. නමුත් උන්වහන්සේ කෙස් කේසා කියලා භාවනාවට නිමිත්තක් කරන්න දෙනවා. එහෙනම් කෙස් වල සුබ දෙයක් විතරක්ම තිබිලත් නෑ. ඊට පස්සේ අපි හිතමු කෙස් වල අසුබ දේ විතරමයි තියෙන්නේ කියලා. කෙස් වල අසුබ දේ දැන් සමහරව කියනවා කෙස් දැන් අසුබ භාවනා කරන්න ගියාට පස්සේ කියනවා කෙස් කෙස් තියෙන තනිකර අසුබ දෙයක් විතරයි කියලා. එහෙනම් කොහොමද සුබ විදිහට දකින්නේ? ඔව්.
අසුබ දෙයක් විතරක් නම් කොහොමද සුබ විදියට දකින්නේ? එහෙම දකින්න බෑනේ. දැන් අපි කියමු මූත්‍රා ටික, අපිට කාටත් තේරෙනවා මූත්‍රා කියන්නේ අසුබ දෙයක්. හැබැයි මූත්‍රා ටිකත් සුබ විදියට දකින්න තැන් නැද්ද? සමහර වෙලාවට වරුණ රාගේ බලවත් වෙච්ච කෙනෙකුට මූත්‍රා ටික උනා පරිශ කරන්න කිසිම පිළිකුලක් නැහැ. පිළිකුලක් නැතුව දැන් ඔය කෙල ටික සෙම ටික කිසිම පිළිකුලක් නැතුව රාගාධික වෙච්ච තැනදී ඒවා ස්පර්ශ කරගන්නවා ඒගොල්ලෝ. ඒක හරි සුබ විදියට. එහෙමයි. හරිද? එතකොට දැන් මේ කිසි දෙයක සුබත් නැහැ, අසුබත් නැහැ. මේක තනිකර සංඥාවටම ගත්තු දෙයක්. සංඥාවෙන් අසුබ විදියට දැක්කද ඒ අසුබ සංඥාවත් එක්ක විරාගය ඇති වෙනවා. සංඥාවෙන් සුබ විදියට ගත්තද ඒ සුබ සංඥාවත් එක්ක රාගය ඇති වෙනවා. ඒ නිසා තමයි මේ භාවනාවේදී සංඥා විපල්යාසෙ හරි ගස්සන්නේ වරුණ. මේක කෙස් ගහේ භෞතික බාහිර දෙයක් නෙමේ, මනස තුල සකස් වෙන දෙයක්. එතකොට මනසේ මේක ඇත්ත తත්වේ යථා తත්වේ මොකද්ද? අසුබ වශයෙන් දකින්න තියෙන සංඥාව අසුබ වශයෙන් දැකලා ඒ කෙරෙහි විරාගය ඇති කරගන්න එක ශ්‍රාවකයක් කරන්නේ. ඉතින් ඕක මම කියන්නේ අපි මේ මොහතකට කෙටි උත්තරයක් කොහොම දුන්නේ. අපි මේක වෙනමම තනි දේශනයක විස්තරාත්මකව සාකච්ඡා කරමු. කෙස් ගහේ කතාව. හොඳයි, අපි කෙස් ගහේ කතාව ඉදිරියට වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනා වගේම එහිදී ඇති වෙන ඒ යම් ආකාරයේ සංඥාවක් අපිට බලපාන ආකාරය පිළිබඳ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට මේ වගේ කාරණා එකතු කරගන්නට තමයි බවුන් පැලස ගොඩ නැගෙන්නේ. අවසාන විනාඩි කිහිපේ අපි හඳුරන්නේ බවුන් පැලස පිළිබඳව හැමදාම කතා බහ කරනවා. බොහෝ දෙනා මේ ඉක්මනින් මේ කටයුතු නිමා වෙනකම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වන විට ඔවුන් දායක වෙනවා නම්, එකතු වෙනවා නම්, ශ්‍රමදාන වලට සම්බන්ධ වෙනවා නම්, කටයුතු සිදු කරන අපේක්ෂාවෙන් ඉන්නවා නම් මොන වගේ වපසරියක්ද අපේ ශ්‍රාවක පක්ෂයට ඒ සඳහා තිබේ? වරුණ, සතියක් පාසා මුණගැහෙන අපේ ශ්‍රාවක පින්නතුන්ට අපි බවුන් පැලස ගැන දවසින් දවස විස්තර කියනකොට ඇත්තටම කෙනෙකුට හැඟීමක් ඇති වෙන්න පුළුවන් මේ ගෞතම හාමුදුරුවන්ගේ මේ මධ්‍යස්ථානේ කවදද ඉවර වෙන්නේ. ඉතින් ඒක නිසා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න නිත්‍රවණය කරනම ශ්‍රාවක ශ්‍රාවිකාව පිරිස අද බවුන් පැලස්සේ නිලධාරි මණ්ඩලයක් හැටියට පදනමක් හැදිලා තිනවා සංවර්ධන කමිටුව. ඒ කමිටුවේ ඉන්න net ශ්‍රාවක ශ්‍රාවිකාව හැමදාම සතිපතා ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන නිසා ඒ අය සාක්ෂි දරાવી අපි කොපමණ වෙහෙසක් දරනවාද කියලා මේක මේ දවස් ටිකින් ටික මේ ගොඩනගන්නේ. මැටිත් එක්ක කොච්චර කාලයක් අපි ශ්‍රමයෙන් මේ වෙනුවෙන් කැප වෙනවද කියලා. ඉතින් ඒකෙහිඳ බවුන් පැලස්සේ කටයුතු වර්තමානයේ තුල අපිට තවමත් අපි හැමදාමත් කියන හුඹස්මැටි, ඉලුක් ආදී තවමත් අපිට තවත් අවශ්‍යයි. ඒක නිසා හුඹස්මැටි ආදී අපිට සපයන්න පුළුවන් අය අපිට කතා කරලා ඒවා ගෙනල්ලා දෙන්න. හදලා ඉවර වෙන තැන් වලට එන අය කියනවා තමලට මුලින් හදන් යනකොට මොනවද කියලා නිකන් හිතච්ච අය දැන් හදලා ඉවර වෙච්ච තැන් වලට ඇවිල්ලා කියනවා මේ ගොඩනැගිල්ල සොයනාස මෙතෙන්ට අහම් පුදුම විදිහට හිතන වෙනවා කියලා. ඉතින් ඒ ආයතනයේ බොහෝම ශ්‍රද්ධාවෙන් දැක බලා ගන්න එන අයටත් මතක් කරනවා බවුන් පැලස්සේ ලස්සන බලන්න එනවා වගේම ශ්‍රමයෙන් සහභාගී වෙන්නටත් ඒ අවශ්‍යය සහභාගී වෙන්න. වරුණ, අපි නේවාසික පුහුණුව සඳහා හදන මේ බවුන් පැලස්සේ මූල්‍යමය දායකත්වයට එකතු වෙන පින්වතුන්ට මතක් කරනවා ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සතියේ අපිට කතා කරනවා නම් ඔබට අවස්ථාව තියෙනවා වරුණ. අපි රුපියල් 5000 කොටස් 200ක් අපි වෙන් කරලා තියෙනවා පින්දපාත ශාලාව සඳහා. සමහරලාට වර්තමානයේ දානශාලා නොඑක් දේ හදන්න සමහරලාට කෝටි ගණන් වියදම් කරන විවිධ ආයතන අතරේ අපි මේ පින්දපාත ශාලාවට මුළු දායකත්වයම යන්නේ ලක්ෂ 10යි. මුළු දායකත්වයම මුළු යෝගීන් සිව්වනක් පිරිසටම හදන ශාලාවට. ඉතින් වරුණ, කොටස් වශයෙන් අපි ඒක කොටස් වශයෙන් 5000 කොටස් 200කට කරලා තියෙනවා. එතකොට ඒකෙදි කැමැති අයට මාස කීපයක් ඇතුලේ කොටස් වශයෙන් දැන් අපි කියමු කෙනෙකුට ඕනම් පුළුවන්කම තියෙනවා වරුණ. මම මාස 5ක් ඒ කියන්නේ ශාලාව හදලා ඉවරන කාලෙද තුල 1000 පහක් දෙනවා. මේක මේ විදිහට කොටස් වශයෙන් පූජා කරන්නම් කියලා. එහෙම විශේෂයෙන්ම බවුන් පැලසත් එක එකතු වෙලා ඉන්නේ අහිංසකව මූල්‍යමය දායකත්වයේ අඩුම තැනක වැඩ කරන විශාල පිරිසක්. එහෙමයි. සමහරු දැන් ගෙවල් වල ඉලුක් වියන අය ගම්පහ දිස්ත්‍රික්කේ ගොඩාක් ගෙවල් තියෙනවා. ඒ අය අපෙන් ඉගෙනගෙන දැන් ගෙවල් වල වියනකොට අපිට මතක් කරනවා කවදක්වත් අපි හිතුවේ නැහැ ගෙදර ඉඳලා මෙහෙම අපිට ඉලුක් ටික වියන්න ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි ශ්‍රද්ධාවෙන් මතක් කරනවා මූල්‍යමය දායකත්වයේ තත්ත්වය අවශ්‍යයි පින්ඩපාත ශාලාවේ කටයුතු සඳහා. ඒ නිසා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ සතිය අපිට කතා කරලා
විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාටත් ඇතුළත්ව සිවණ පිරිසටම භාවනා කරන සීලය ආරක්ෂා කරන යෝගීන්ට පිණ්ඩපාතය ලබා ගන්න ශාලාව ඉදිකරන කටයුතු වලට එකතු වෙන්න බොහොම ශ්‍රද්ධාවෙන්. හොඳයි, මේ වෙලාවේ වැඩි වශයෙන්ම අවශ්‍ය වෙලා තිබෙන කාරණා තමයි අපි හැමතුරු සිහිපත් කළේ මේ කටයුතු වෙන්නේ. අපි දැන් අපි මැටි ආදී මැටි, ඒ වගේම ඉලෝක් අනිත් පැත්තෙන් පිණ්ඩපාත ශාලාව වෙනුවෙන් මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන් ඇත්තෝ. ඒ සඳහා දායක වෙන මම දුරකථන අංක සිහිපත් කරනනම් හරි හැටි තවත් විස්තර දැනගන්නට පුළුවන්. අපි කෙටි වේලාවක් තුල කෙටියෙන් පැහැදිලි කරපු නිසා ඔබ මේ අංකයෙන් විස්තර වැඩි වශයෙන් දැනගන්න 011 345 345 011 347 345 345 කියන දුරකථන අංකයේ සඳහා විවෘතව තිබෙන්නේ. බොහොම ගෞරවනීය ආරාධනාවක් සිදු කරමින් තමයි අපි අද දවසේ සෙන්සුරාදා සිටනේ තසොපෙන් සමුගන්නේ. අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ පිළියන්දල තුන් බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මේ කරන සියලු සාර්ථකව ධර්මය වෙනුවෙන් කරන අව සියලු කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. අපේ හැමදෙනා වහන්සේට මේ කරන කුසලයන් උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.